मम ओयालगे सिंगिति पुताट लस्सन पिजामा सूट करन्न तमाई अदास करन्नी एके पलवेनी पियवर विधियट मम ओयालट मे कामीसे कियला देन्नाई अद यान्नी दैन मे कामीसे महानकोट मे कोलर एकक दाला तियेनवा मे अपि उरहिसट योक कोटसक् दाला तियेनवा एक पिटिपस्सटत् ए योक कोटस महाला तियेनवा අද්දෙක දිගට දාලා තියෙනවා ඒ විදිහට තමයි දැන් මේ ෂර්ට් එක මහලා තියෙන්නේ මේ අද්දෙක අපි මැණික් කටුව ගාවට විතරයි අරන් තියෙන්නේ මේ අද්දෙකේ අපි මැණික් කටුවෙන් එහාට මේ අද්දෙක වෙන ෂර්ට් වල වාගේ මෙතන කෑල්ලක් දාලා මහලා නැහැ මේ විදිහට සැහැල්ලු කමිසයක් තමයි මේ පිජාමා කමිසය කියන්නේ දැන් අපි බලමු මේ පිජාමා කමිසයට කොහොමද මිමි සකස් කරගන්නේ කියලා. දැන් මම ඔයාලට මේක මිමි සකස් කරගන්න විදිය කියලා දෙනවා. ඊට පස්සේ පියවරෙන් පියවර මේක කපලා මහ ගන්න විදිය ඉදිරියට කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ ෂර්ට් එක පිළිවෙලකටම මහ ගන්න අවශ්‍ය නිසා මේක පියවරෙන් පියවර තමයි මම ඔයාලට කියලා දෙන්න අදහස් කරන්නේ. ඒ කියන්නේ කොලර් එක අත් දෙක මෙතන අපි දාලා තියෙන යෝක් කොටස ඊට පස්සේ අපි අල්ලන බොත්තම් ඊට පස්සේ බොත්තම් කාස මේව ඔයාලට පැහැදිලිව දන්නේ නැති කෙනෙකුට අලුතින් ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ ෂර්ට් එක අද ඔයාලට ඒ විදිහට කියලා දෙන්නේ අවුරුදු 10ක් 12ක් පිරිමි දරුවෙකුට පිජාමා කමිසයක් කරන විදිහයි කියලා දෙන්න හිතාන ඉන්නේ මේක මම දැන් හදලා තියෙන්නේ මහත දරුවෙකුට තමයි මේ මිම්ම එතකොට ඔයාලා සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ දරුවෙකුටයි සිහින් සිරුරක් තියෙන දරුවෙකුටයි මේ මිම්ම ආපස්සට අඩු කරලා හදාගන්න ඒ කියන්නේ පපු මිම්ම 28යි නා මධ්‍යම ප්‍රමාණයේ දරුවෙකුට 26ක් හා 24ක් ඔයාලට මේකෙදි හදාගන්න පුළුවන් සිහින් සිරුරකට 24කුත් මධ්‍යම ප්‍රමාණයට 26කුත් මේ විදිහට ඔයාලට මේ කමිසේ හදාගන්න පුළුවන් පිජාමා කමිසය තමයි කරන්නේ මේ කමිසේ ඔයාලට ඉස්සර වෙලා කමිස කරනකොට හුරු වෙන්න තමයි අපි මේ කමිසේ ඉස්සෙල්ලාම කරන්නේ මේක පාත්‍රියට ළමයකට අන්දවන කමිසයක් මේකට කසු කමිසේ කියලා කියනවා මොකද මේක අපි බුරුලට තමයි මේ කමිසේ මහන්නේ කිහිල්ල බුරුලට අත ටිකක් ලොකුවට කමිසෙත් පොඩ්ඩක් ටිකක් බුරුලට තමයි අපි මේක සැහැල්ලුවට හිටින්න මහන්නේ දැන් මම ඔයාලට කියලා දෙන්න මේ මිමි මං සකස් කරලා තියෙනවා ඔයාලා මේක ඉතාම පැහැදිලිව අවබෝධ කරගන්න ඔයාලට වරදින්නේ නැහැ මම මේ කියන ක්‍රමයට ඔයාලා මේ ෂර්ට් එක සකස් කර ගන්න හිතුවොත් ඒක හන්ද බලන්න මම මේ ඉස්සෙල්ලාම හදලා තියෙනවා දිග උර හිස සාමාන්‍යයෙන් අපි අවුරුදු 10ක විතර පිරිමිලා මේක ගත්තොත් 12යි ඒකට එකක් එකතු කරනවා එතකොට මේ මැහුම් ආසි 13යි උර හිස ඉදිරි පළුව අඩු කිරීම එක හමාරයි මේ දිග උර හිස යටතේ මම මේ කොටස් තුනක් දාලා තියෙන්නේ ඊට පස්සේ උර හිස පිටිපස පළුව උස් කිරීම දෙක හමාරක් දාලා තියෙනවා පිටිපස යෝ කොටස උස 4යි කියලාත් දාලා තියෙනවා ඔයාලට මේ ඉදිරි පස උර හිස අඩු කිරීම එක හමාරයි වැඩි කිරීම පිටිපස පළුව දෙක හමාරයි මේක ඔයාලට මෙතන ෂර්ට් එකේ මේව ලකුණු කරනකොට ඔයාලා හොඳට බලාගන්න ඔයාලට මම දෙවනි කොටසේ මේ කර මිම්ම ඊට පස්සේ 12යි ඒකට එකක් එකතු කරා 13යි ඊට පස්සේ එකෙන් අපි පිටිපස්සේ කර තමයි අඩු කරගන්නේ ඒ අඩු කරගත්තට පස්සේ අපට හතක් එනවා ඒක තමයි අපේ ඉදිරිපස කර එතකොට පිටිපස කර 6යි ඉදිරිපස කර 7යි එතකොට අපි මේ 6 දෙකට බෙදනවා හතරෙන් එක කොටසක හොයාගන්න එතකොට අපට එනවා 3ක් ඊට පස්සේ මේ 7ත් දෙකට බෙදනවා එතකොට අපට එනවා 3 හමාරක් අපි එතකොට එක පළුවක ප්‍රමාණවල තමයි මේ හොයාගෙන තියෙන්නේ ඉදිරිපස පළුවේ පිටිපස පළුවේ ඊට පස්සේ මම තුන්වෙනි කොටසෙන් ඔයාලට කියනවා පපු මිම්ම 28යි ඒකට අපි 4ක් එකතු කරනවා මෙහුම් වාසි එතකොට 32යි ඒ 32 දෙකට බෙදනවා පළු දෙකේ ප්‍රමාණය හොයාගන්න එතකොට එතන අපට එනවා එක පළුවකට 16ක්
එතකොට අපි ඒ 16 ඉදිරි පළුවට අපි 16ක් ගන්නවා ඊට පස්සේ ඒ ඉදිරි විවරයට අපි එකතු කරගන්නවා ආයේ අඟල් 2ක් ඉදිරි පළුව 16යි ඒකට අපි ඉදිරි විවරයට අඟල් තව 3ක් එකතු කරනවා මේ දෙකට බෙදලා ගත්ත 16ට ඉදිරි විවරය සඳහා කියලා අපි අඟල් 3ක් එකතු කරනවා එක පැත්තකට එක හමාර ගානින්ද එතකොට අපට එනවා සම්පූර්ණ පළුව 19ක් ඊට පස්සේ අපි පිටිපස පළුව ඒකට මුකුත්ම කරන්නේ අපි අර 32 දෙකට බෙදලා ගත්ත 16 විතරක් අපි ගන්නවා පිටිපස පළුවට මේ 16 16න් අපි භාගයක් ඉදිරි පළුවෙන් භාගයක් අඩු වෙන්න තමයි මේ 16 පළුව තියන්නේ අපි ඒක එතකොට කමිසේ කපනකොට ඔයාලට පැහැදිලි වෙයි ඊට පස්සේ අපි කමිසේ උස 18යි 18ට අපි එකතු කරගන්නවා 2ක් මේ මැහුම් වාසි පාටියටයි උරහිසටයි එතකොට අපට එනවා 20ක් ඉදිරි පළුවේ මේ උස එතකොට අපට ඉදිරි පළුවේ එනවා පළල 19යි උස 20යි ඊට පස්සේ උරහිස උස් කිරීම පිටිපස්ස පළුව අපට තියෙනවා 18 මේ 18ට අපි අර මෙතන තියෙන 2යි තව 2 හමාරකුයි අපි එකතු කරගන්නවා එතකොට අපට එනවා 22 හමාරක් ඒ කියන්නේ අපි 18ට 4 හමාරක් එකතු කරා 22 හමාරක් අපි උස ගන්නවා පළල අපට එතකොට එනවා පිටිපස්ස පළුවේ 16යි උස 22 හමාරයි පිටිපස්ස පළුවේ මම ඔයාලට මෙතන එක කියලා ලියලා තියෙනවා වෙනම මතක් කරන්න උරහිස උස් කිරීම 2 හමාරයි මැහුම් වාසි 2යි තමයි මේ 4 හමාර ගත්තේ පිටිපස්ස පළුවට එක් කිරීමට කියලා ඒක ඔයාලට මෙතන පැහැදිලි කරන්නයි මම මේක ලියලා තියෙන්නේ මේක වෙනමින්මක් නෙමෙයි ඔයාලා මේක පැහැදිලි කරගන්න මේ පිටිපස්ස පළුවට මේ 4 හමාර අපි කමිසේ උසට තමයි එකතු කරන්නේ ඔයාලට මේකත් මේ 4 හමාර ලකුණු කරනකොට ඔයාලා පැහැදිලිව අවබෝධ කරගන්න ඊට පස්සේ අපේ කිහිලි වට තියෙනවා කිහිලි වට මින්ම 12යි 3ක් එකතු කරා 15යි 15 බෙදනවා 2කින් 7 හමාරයි එතකොට එක කිහිලි වටේක භාගයක් වෙනවා අපට 7 හමාරයි ඒ 7 හමාරෙන් අර මම ඔයාලට හැම වෙලාවෙම කියනවනේ අතාඳිනකොට කිහිල්ල හැරවිල්ල කරන්න කියලා ඒ කිහිල්ල හැරවිල්ලට තමයි මේ එක හමාරක් අපි තියෙන්නේ ඒ එක හමාර අපි මෙතන අඩු කරලා තියෙනවා එතකොට අපට එනවා 6ක් එතකොට එක කිහිල්ල එක පැත්තක අපට වට එනවා 6ක් ඔයාලට මේක පැහැදිලි වෙයි එතකොට මම ඔයාලට මෙතන කියලා තියෙනවා පිජාමා කමිසයේ කිහිල්ල බුරුලට මැසිය යුතුය ඒක හන්දා තමයි මේ අපි වැඩියෙන් මෙතන මේ අඟල් 6ක් වෙන්න අපි අරගෙන මේ 7 හමාරක් වෙන්න මේ 1 හමාරක් එකතු කරලා කිහිලි වට බුරුලට තියෙන්න තමයි මේක අපි හදාගෙන තියෙන්නේ එතකොට දැන් මම හිතනවා ඔයාලට මේ ටික පැහැදිලි ඇති කියලා ඊට පස්සේ අපි කොලරය සකස් කරගන්නවා කොලරය සකස් කරගන්නකොට මම මෙතන දීලා තියෙනවා කරවට මිම්ම දිග 13යි ඒ 13ට දෙකක් එකතු කරා 15යි කියලා පළල කොලර එකට අපි ගන්න රිදි කෑල්ල අඟල් 4ක් පළල ගන්න ඕනේ මේකත් ඔයාලට පැහැදිලි වෙයි නමුත් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ කොලර් එකට අපිට මේ අපි මේ කරමින්ම කියලා දීලා තියෙන මේ මින්ම දැන් මේ 13 13ට මෙතන මම වෙනම අඟල් දෙකක් එකතු කරලා තියෙනවා නමුත් ෂර්ට් එකේ මේ ටික කපලා උරහිස් පළු දෙක මූට්ටු කරලා ආපහු කරවට මින්ම මැනලා අරගෙන මේ කරවට මින්ම හදා ගන්න මම දැනට ඔයාලට මෙතන කරවට මින්ම දිග කියලා මේ 13 දුන්නට හැම වෙලාවෙම ඔයාලා මතක තියාගන්න ඕන කාරණේ තමයි ෂර්ට් එකේ උරහිස් මිමි දෙක මැනලා මේ මහලා මැනලා කොලර් එක කපා ගන්න එක කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සමහර වෙලාවට කොලර් එක කොට වෙන්න පුළුවන්, දික් වෙන්න පුළුවන්, වරදින්න පුළුවන්. ඒක හොඳ මතකයක් ඔයාලා තියාගන්න. ඊට පස්සේ මම ඔයාලට කියලා තියෙනවා දිග අත. දිග අත
කිහිලි වට 12යි ඒකට එකතු කරා 2ක් මෙතන මේ තියෙන කිහිලි වට තමයි අපි ගත්තේ මෙතන අපි කමිසෙටයි මේ හැරවිල්ලට මේ තුන එකතු කරේ නමුත් ඔයාලා කිහිලි වට මේ මිම්මට අපි අත ඇඳ ගන්නකොට 2ක් එකතු කරනවා 14යි ඒ 14 දෙකෙන් බෙදුවා ඊට පස්සේ අපට එනවා උත්තරේ 7ක් මොකද කිහිලි වටත් අපට මෙතන මේ අපි අඟල් භාගේ මූට්ටු කරලානේ කිහිලි වටත් මූට්ටු කරගෙන තමයි අපි අත කපන්න ඕනේ එතකොට අපට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වරදින්නේ එනසේ අත දිග මැණික් කටුව දක්වා උරහිස කෙළවරේ සිට උරහිස කෙළවරේ ඉඳලා ඔයාලා මැණික් කටුව දක්වා දිග ගන්න මම මෙතන සාමාන්‍යයෙන් දාලා තියෙනවා 12යි ඒකට දෙකක් එකතු කරා 14යි ඊට පස්සේ අත්ගොබේ වට ගන්න ඒ කියන්නේ උරහිසට පහලින් අත වට ගන්න අඟල් දෙකක් විතර පහලින් අත වට ගන්න එතකොට 10යි එකක් එකතු කරා 11යි ඒක දෙකට බෙදුවා එක පැත්තක අපට පහමාරක් වෙනවා ඊට පස්සේ අත අග මිම්මත් ගන්න ඕනේ ඒ කියන්නේ මැණික් කටුව වටි මිම්ම අඟල් 6යි ඒකට එකක් එකතු කරා 7යි ඒක බෙදුවා දෙකෙන් 3 හමාරයි මේ කමිසෙට අපි ෂර්ට් කොලර් එක දාන්නේ මේ කමිසෙට අපි දාන්නේ සාමාන්‍ය නිගන් නෝමල් මේ කොලර් එක ඔයාලට මම පස්සේ ෂර්ට් එකක් කරන්න ඒකෙදි ෂර්ට් කොලර් එක කියලා දෙන්න මේකෙදි අපි නිකන් නෝමල් කොලර් එකක් තමයි අපි දාන්නේ ඒක හන්ද ඔයාලට දැන් මේ පැහැදිලි ඇති කියලා හිතනවා මම මේ කරපු මිමි ටික ඔයාලට මේක පැහැදිලිව තියෙනවා බලාගන්න ඔයාලා මේක බලාගෙන පැහැදිලි කරගන්න දැන් ඔයාලට මම මෙතන 44 පළල රෙද්ද අරන් තියෙනවා මම මේක ෂර්ට් එකේ ප්‍රමාණයට ෂර්ට් එකේ උස නම් අපි කියවේ සාමාන්‍යයෙන් අඟල් 22 හමාරක්නේ පිටිපස්ස පළුව 22 හමාරයි ඉදිරි පළුව 30යි කියලානේ මම මේක දෙපැත්තේ ඇද අරවා මේවා තිබුණොත් රෙදි කෑල්ලේ ඇද තියෙනවා සමහර වෙලාවට ඒක හන්ද මම අඟල් තව දෙකක් වැඩියෙන් උස ගත්තා අරගෙන දැන් මේක අඟල් 24ක රෙදි කෑල්ලක් තමයි මම මෙතන අරන් තියෙන්නේ දැන් මම ඔයාලට කියන්නම් මේකෙන් පළු දෙක ෂර්ට් එකට අයින් කරගන්නේ කොහොමද කියලා දැන් අපි මේකේ ඉස්සර වෙනාම ඉදිරි පළුව අපි අයින් කරමු මම ඔයාලට කියවා මේ පපු මිම්ම 28යි ඒක 4ෙන් බෙදලා 4ක් එකතු කරලා 32යි ඊට පස්සේ ඒක දෙකෙන් බෙදුවා 16යි එතකොට ඒ 16ට ඉදිරි විවරයත් එක්ක අඟල් 19ක කෑල්ලක් අපි මේ විදිහට පළල අයින් කරගන්න ඕනේ කියලා. දැන් මෙතන 24ක් අපිට උස තියෙනවනේ. අපි මේකේ අපි 19ක කෑල්ලක් මේ විදිහට අඟල් 19ක් මේ විදිහට අපි මෙතන ඉඳලා අපි මේක බෙදලා මෙතෙන්ට එන්නේ. මම දැන් මේ කෑල්ල කපලා අයින් කරන්න. දැන් මේ කොටස අපි මේ කපලා ඉවත් කරනවා මේකේ රෙද්දේ. මෙතන අඟල් 19ක් මම අයින් කරා. එතකොට මේ ඉදිරි පළුවනේ මෙතන ඉඳලා අපි අඟල් 1 හමාරක් දැන් මම ඔයාලට කියවන ඉදිරි විවරය සඳහා අපට අයින් කරන්න කියලා මේ එකතු කරානේ අපි අඟල් 3ක්. ඒක හන්දා මම මෙතන ඔයාලට අඟල් 1 හමාරක් මේ රෙද්දේ දැන් ඉස්සරහින් මේ විදිහට මෙහිම නමනවා. මේ විදිහට මෙතන මම නැමුවා. දැන් මේ මෙතන අපිට තියෙනවා එතකොට අඟල් 8 හමාරක කෑල්ලක්. නමුත් අපි 16යි අඟල් 16යි 16 දෙකට බෙදපුවම නම් 8යිනේ අපට එන්නේ. ඒ වුණාට මම මෙතන අඟල් භාගයක් මේ වැඩියෙනුත් අපට පොඩ්ඩක් රෙද්ද තියෙනවා. මේ විදිහට අපි මේ පළුව ඉදිරි පළුව තියලා මේ අපි මේ පින් එකක් ගහගත්තොත් හොඳයි මේකට. මම පින් එකක් ගහන්නම්. දැන් අපි මේ විවරය නමලා මෙන්න මේ විදිහට මෙහෙම දැන් මේ අල්පෙනේති ගැහුවා මම. ඔයාලා බලාගන්න. ඊට පස්සේ මම මේ පළුව මෙහෙම අනිත් පැත්ත දානවා. දාලා දැන් මේක පොඩ්ඩක් අයින් කරනවා පැත්තකට. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් පිටිපස්ස පළුව හදාගන්න විදිහ. මෙන් පිටිපස්ස පළුව තියෙනවනේ. පිටිපස්ස පළුව කියනවා අපට පිටිපස්ස පළුව අරකේ අපි ඉදිරි විවරයට එකතු කරා මේ පිටිපස්ස පළුවට අපි කියනවා
ආපහු අපිට මේකේ ඕන කරන්න අපිට අඟල් 16යි. ඒ අඟල් 16 අපි පිටිපස්ස පළුවත් අයින් කරගමු දැන් මේ විදිහට. අඟල් 16ක් මේ රේඛාවෙන් අපි අයින් කරමු පිටිපස්ස පළුව. මේකත් අපි මේ විදිහට තියලා ඔයාලා හැම වෙලාවෙම මේ රෙද්ද කපනකොට අඟල් භාගයක් විතර වැඩියෙන් කපා ගන්න. මොකද ඔයාලට බැරි වෙලාවත් මේ පොඩි වෙනසක් වුණොත් ඔයාලට පොඩ්ඩක් වැඩියෙන් රෙද්ද තියෙන්න ඕනේ. කන්ද හැම විලායම අඟල් භාගයක් වැඩියෙන් තියෙන්න හැම මිම්මම කපා ගත්තට කමක් නැහැ. ඊට පස්සේ දැන් මම මේ පළුව දැන් කැපුවා මේ අඟල් 16කට. මේක ඇතුලේ අපේ මැහුම් වාසි තියෙනවා. මෙහෙම දෙකට නමලා ඒකටත් මම පළු දෙක ඈඩ් වෙනවා මේ විදිහට පින් එකක් ගහන්න. දැන් මම ඉදිරි පළුවත් පිටිපස්ස පළුවයි ඉදිරි පළුවයි දැන් මෙහෙම හදාගෙන තියෙනවා. ඔයාලට දැන් එක පැහැදිලිව පේනවා. දැන් මේක උස තියනනේ 24. මම ඔයාලට කිව්වා දැන් පිටිපස්ස පළුව අඟල් තව දෙකමාරක් උස්සන්න කියලා. එතකොට අර අපේ සම්පූර්ණ මිම්මි ඉදිරි පළුවටයි පිටිපස්ස පළුවටයි දෙක දෙක එකතු කරානේ වාටියටයි උරහිසටයි කියලා මෙහුම් වාසි. ඊට අමතරව තමයි මේ දෙකමාර අපි දැන් මේ පිටිපස්ස පළුවට එකතු කරේ. එතකොට මේ පිටිපස්ස පළුව හැම වෙලාවෙම මේ ඉදිරි පළුවට අඟල් භාගයක් අඩුවෙන් මේ තියන්න ඕනේ. මෙන්න මෙහෙම ඉදිරි පළුව හැම වෙලාවෙම අඟල් භාගයක් පිටිපස්ස පළුවට වැඩිය ඉස්සරහට කරලා තියන්න ඕනේ. එතන අඟල් භාගයක් හරියටම මේ රේඛාවට තියෙනවා. ඔයාලා බලාගන්න මෙන්න මෙතනින් අපි එතකොට මේ ඉදිරි පළුව ඉස්සරහට කරනවා. එතකොට මෙන්න මෙහෙම අපට මේක ආයෙම මෙතන මේ විදිහට තියාගන්න ඕන. අපි දැන් ෂර්ට් එකට ඩාට් එහෙම දාන්නේ නැහනේ. දැන් අපි එකටම කැපුවොත් එහෙම අපට මේ පිටිපස්ස පළුව ලොකු වැඩි වෙනවා. ඒක හන්ද තමයි අපි මේ අඟල් භාගයක් මෙහෙම පිටිපස්ස පළුව හැම වෙලාවෙම අඩු කරන්නේ. ඒත් එක්කම ඔයාලට මං ආයෙ කියන්න ඕනේ මෙතන මේ විදිහට දැන් අපි පිටිපස්ස පළුව අඟල් භාගයක් ඉස්සරහට කරලා තිබ්බනේ. ඉදිරි පළුව අඟල් භාගයක් ඉස්සරහට කරලා තිබ්බා. පිටිපස්ස පළුව අඟල් භාගයක් මෙහාට කරා. නමුත් මෙතෙන්දී අපි ආයෙම මෙතන අර පිටිපස්ස පළුව අඟල් දෙකමාරක් අපිට උස්ස ගන්න ඕනේ. මේ විදිහට අපි මෙතන අඟල් දෙකමාරක් මේ විදිහට පිටිපස්ස පළුව අපි උස්ස ගන්නවා. ඔයාලා හොඳට මෙතන බලාගන්න. මෙතන අඟල් භාගයක් එහාට කරා. මෙතන අඟල් දෙකමාරක් අපි මෙහෙම මේ විදිහට අපි අඟල් දෙකමාරක් මේක මෙහාට උස්සනවා. ඔන්න ඔහොම තියලා අපි මෙතෙන්ට අපි දැන් මේ පින් එක මේ පින් එකක් අපි වෙනස් වෙනවට මේ විදිහට ගහ ගන්නවා. දැන් මෙතන මේ මෙහෙම උඩ ගිය මේ මෙතනින් උඩට ගියාට මෙතන අපි අඟල් දෙකක් වැඩි වෙන්නේ මේ පළුව අරගෙන තියෙන්නේ 24ක් තියෙනවා කියලා මම ඔයාලට කියවනේ. ඒක අපි පස්සේ පටිය කපලා අයින් කරලා ෂර්ට් එකකට එක ගන්නට මෙතන පස්සේ සකස් කරගන්නවා. ඔයාලා විශේෂයෙන්ම මෙතන තමයි අවධානය යොමු කර යුතුම තැන. දැන් මේක අපි ඉස්සෙල්ලාම මෙහෙම දැන් තියාගෙන දැන් මම ඔයාලට කිව්වා දිග උරහිස 12යි එකක් එකතු කරපුවාම 13යි කියලා. ඒ 13 තියන්නේ අපේ දිග උරහිස්සනේ. එතකොට අපි ඒකෙන් භාගයක් තමයි මෙතන එකතු කරා ලකුණු කරන්නේ. එතකොට 13යි කියන්නේ අපට 6 හමාරයි. අපි ඒක මේ විදිහට මෙතන ලකුණු කරගන්නවා. දැන් ඔයාලට පැහැදිලි ඇති. ඊට පස්සේ අපි මේ ලකුණු කරගත්ත 6 හමාරෙන් අඩු කරනා මෙතන එක උරහිස අඩු කිරීම කියලා මම ඔයාලන්ට මේ පළවෙනි එකේ ඔයාලට මිම්ම ලකුණු කරගන්න මේ මිමි කියලා දෙනකොට උරහිස ඉදිරි පළුව අඩු කිරීම එක හමාරයි කියලා කියවනි. එතකොට ඒ එක හමාර අපි මේක මෙතන ආයේ පල්ලෙහාට ලකුණු කරනවා. ලකුණු කරලා මේකේ අපි තව අඟලකුත් ලකුණු කරනවා මෙහෙම. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට මෙන්න මේ විදිහන අර එකමාර ලකුණු කරපු තැනටත් අපි ඉරක් මෙහෙම තියාගන්නවා. මෙතන අර අඟලක් ලකුණු කරපු තැනටත් අපි පොඩ්ඩක් මෙහෙම ඉරක් ගහගන්නවා. ගහගෙන අපි මෙතනින් මේ ටික කපලා අයින් කරමු. ඒ එකමාර කපපු එකේ අඟලක් ලකුණු කරපු තැනින් මේ ඉදිරි පළුව අපි මෙහෙම පොඩ්ඩක් කපලා අයින් කරනවා. අනික තමයි ඔයාලා හොඳට බලාගන්න ඕනේ දැන් මම මේ පළු දෙක තියලා තියෙන්නේ කොහොමද කියලා. මේ ඉදිරි පළුව මේ පැත්තට
විවර තියෙන්න ඉදිරි පළුව තිබ්බා මේ පැත්තට විවර තියෙන්න පිටිපස්ස පළුව තිබ්බා මැද නැම්ම හැම වෙලාවෙම එන්න ඕනේ පිටිපස්ස පළුවේ මේ ඉදිරි විවර තියෙන පැත්තට ඒකත් මතක තියාගන්න මේ පැත්ත අර පැත්තට ගියොත් එහෙම පිට මැදින් වලට මෙහුම් දාන්න වෙනවා දැන් ඔන්න අපි මේ විදිහට දැන් එතනත් රෙද්ද කපලා අයින් කරා ඊට පස්සේ මම දැන් මෙතන වලට මේ මේ වෙනම මාක් එකක් දාලා තියෙනවානේ මේ අඟල් භාගයක දැන් අපි මෙතන මේ තියෙන දෙකමාර දැන් මෙතන අඟලක් අඩු කරලා මෙතන ඉඳලයි මම ගත්තේ මේ දෙකමාර මේකෙන් අපි ආයේ මේකට අපි අඟල් භාගයක් ලකුණු කරනවා පල්ලට අඟල් භාගය මෙතන ලකුණු කරලා ඒකත් අපි මෙහෙම රේඛාවක් මෙහෙම ගා ගන්නවා ඊට පස්සේ ඒ රේඛාවෙන් මේක මෙහෙම අපි මෙහෙම නමනවා ඔයාලට යෝක් කොටසත් මේකටම තියලා කපා ගන්නත් පුළුවන් නැත්නම් පස්සේ දැන් මම මේකට ඔයාලට පිටිපස්ස පළවට යෝක් කොටස කපා ගන්න හැටි පෙන්වන්න දැන් අපි මේක ඊට පස්සේ අර මෙතන ඔයාලගේ ඉස්සර වෙලා දැන් අඟල උස්සපු අඟල මාක් කරපු එක තියෙනවනේ මෙතන මෙතනනේ අපි අර දැන් ඉදිරි පළුවේ අඟල තිබ්බේ ඒකත් මෙතන තියා ගන්න ඕන දැන් මේ කපලා දැම්මේ මම මෙතන ඉඳලා මෙතෙන්ට අඟලක් ලකුණු කරලානේ ඒකත් මෙන්න මේ විදිහට ඔයාලා ළඟ මතකයක් තියෙන්න ඕනේ ඔහොම ඊට පස්සේ මොකද කරන්නේ එතනින් තමයි අපි මේ අඟල් දෙකමාර පල්ලට මෙහෙම ඔන්නෝම කරලා මෙතනින් මේ අඟල් භාගයට මේ අඟල් භාගය අපි මේක ඔන්නෝම කරලා පාත් කරනවා එතකොට ආයේ අපට මෙතන අර දැන් අඟල් දෙකක් තියෙනවනේ මේ අඟලේ මේ පැත්තට අපට දැන් ආයේ කෙලින්ම අර අඟල ආපස්සට මෙතන ඇවිල්ලා තියෙනවා මේක තව අපි හදලා ගන්නකොට මේක මහන්ඩ හරියට මේක නීට් එකට මෙතන හදලා ගන්නකොට මේ පැත්තට අපට ඒ අඟල මේ විදිහට එයි ඊට පස්සේ අපි මේ දැන් මේ අර අපි අතනින් අයින් කරපු අඟල් භාගය අපට මෙහාට ඇවිල්ලා තියෙනවා මේ වලට පැහැදිලි එකක් පේනවනේ උටහන්ද අපි මෙතනින් දැන් ගහගමු ආයෙ පින් එක මෙතන පොඩි හැඩයක් එනවා මේක ඇදයක් නෙමෙයි මෙතන අපි මේ පැත්තෙන් අඟල් භාගයන් නඩු කරේ එතකොට මෙතනින් අපේ මෙතන උරහිස මුදුනනේ එන්නේ එතකොට මෙහෙම අපට පොඩි මෙමෙ හැඩකිරීමක් උරිස්සේ මේක අපි නැම්මේ අපේ නැම්මේ එනවා ඒකට ඔයාලා මේක මෙහෙම තියාගන්න අපි හැම ෂර්ට් එකක්ම කපනකොට මෙහෙම තමයි කපන්නේ ඔයාලට ඕන නම් මේක උපයෝගී කරගෙන ඔයාලගේ ඉස්කෝලේ සුදු කමිසෙම අහගන්නත් පුළුවන් දැන් ආයේ අපට අපේ මුල් උරිස්ස දැන් අර අඟල් භාගය මේ පාත් කරලා ගත්ත උරිස්ස දැන් අපට ඇවිල්ලා තියෙන්නේ මෙතන ඊට පස්සේ අපි මොකද කරන්නේ දැන් මේකේ කරයි මෙතන ඉඳලා අපේ කර කීයද කියන්නේ අපට කර ඉදිරි පිටිපස්ස කර 3යි දැන් අපි මෙතන ලකුණු කරනවා 3 ඔයාලට මතක ඇති නේද කරමින්ම මම කියවනේ පිටිපස්ස කර 6 දෙකට බෙදලානේ ගත්තේ එතකොට 3යි ඊට පස්සේ ඉදිරි කරට එනවා අපිට එතන ඉඳලා 3මාර මේ විදිහට මේ විදිහට අපි ඊට පස්සේ මෙතන ඉදිරි කරයි පිටිපස්ස කරයි දැන් මේ විදිහට ඇඳගත්ත මාක් එකක් තියාගත්තා මේක අපි මේ ඉදිරි කර මේ විදිහට මෙතනින් ඊට පස්සේ ඈඩ් කරලා පිටිපස්ස කර පිටිපස්සට දාලා මෙතනින් මෙතෙන්ට කපලා මෙතනින් මෙතෙන්ට අපි මේක කපා ගන්නවා ඒක දැන් මම කපා ගන්න විදිහ කියලා දෙන්න ඊට පස්සේ උරහිස මෙතන ඉඳලා 3මාර ආයේ අපි ලකුණු කරනවා මොකද අපි කියවනේ මෙතන මේ 6මාරක් තියෙනවා කියලා දිග උරහිස ඊට පස්සේ එතන ඉඳලා අපි අර ඔයාලට මම කියවනේ කීලි කට ඔක්කොම තියෙනවා 7මාරක් ඒ 7මාරෙන් අපි 1මාරක් අඩු කරාපුවාම 6යිනේ මෙතන ඉඳලා අපි මේ විදිහට අඟල් 6 මෙතන ඉඳලා අපි අඟල් 6ක් මෙතෙන්ට ලකුණු කරා. ඊට පස්සේ එතන ඉඳලා අර 1මාර හරියටම තියනවා මෙතෙන්ට මේ. ඒ 1මාර අපි මෙතෙන්ට ලකුණු කරනවා. ලකුණු කරලා මෙතන ඉඳලා අපි මේ විදිහට අපේ අත් කට මෙතන ඉඳලා අඟලක් තියෙන්න මෙතන ඉඳලා අපි අඟල් භාගයක් ඇතුළට මේ විදිහට ලකුණු කරනවා. ඊට පස්සේ අපි මෙතනින් අපි අත් කිහිලි කට අපේ මෙන්න මේ විදිහට අපි මෙතනින් අපි මෙහාට මේක මේ මරාගලයි මෙහාට ලකුණු කරමු ලකුණු කරලා අපි දැන් මේක මේ විදිහට දැන් අපි ෂර්ට් එක දැන් අපි කරයි කීලි කටයි දැන් කපා ගන්නයි හදන්නේ දැන් මම මේක මට පහසු වෙන විදිහට මම තියාගත්තා දැන් මම මේ මෙහෙම කැපුවට මම මෙතන
ඔයාලට පැහැදිලිව පේනවා ඇති මම මෙතන මේ ඉදිරි පළු දෙක විතරයි අල්ලන්නේ මේ පිටිපස්සේ පළු අල්ලන්නේ නැහැ මෙහෙම ඉදිරි පළුව මෙතෙන්ට කපලා මෙතනින් මෙතෙන්ට මම පිටිපස්සේ පළු පළුවේ කාර මේ ටික මෙහෙම මේ විදිහට කපනවා මෙතන රවුම් කරන්නේ කාඩු කරන්නේ කෙලින් මේක අපි මෙහෙම කපනවා ඊට පස්සේ ඔයාලා මෙතන ඩවුන්ට තියාගෙන මෙතන අත් කටත් අපි ඊලිකනත් මේ විදිහට කපනවා ඊට පස්සේ ඔයාලා මේ ෂර්ට් එකේ අපට අවශ්‍ය කරන උස ප්‍රමාණය දැන් උස මේ උර හිස් මුදුනේ ඉඳලා අපි කිව්වේ 18යි නේ 18යි සම්පූර්ණ කමස උස කිව්වේ 20යි මෙතෙන්ට තමයි තියෙන්නේ අපි මෙතනින් අපි තව පොඩ්ඩක් මෙහෙම වාඩි තියෙන්න මේ මෙතනත් කපලා අයින් කරා ඔන්න ඔයාලගේ ෂර්ට් එක එතකොට දැන් මම කපලා ඉවරයි දැන් මේක මම ඔයාලට ගලවලා පෙන්නන්න දැන් මේ විදිහට අපිට ෂර්ට් එක කැපුවට පස්සේ මෙතන මෙහෙම තමයි එන්නේ දැන් මේක තමයි අපි මෙතෙන්ට අපි ආපහු නමලා මෙහෙම මහගන්නේ මේ මුල්ලෙන් හරියට නැමෙන්න ඕනේ මෙහෙම දැන් අපි පිටිපස්ස පළුව අයින් කරමුකෝ දැන් අපිට මම ඔයාලට කියන්නේ දැන් මේකට අපිට යෝක් එක කොටසක් කපා ගන්න ඕනේ කියලා එතකොට අපි දැන් මේ වෙන රෙදි කෑල්ලකේ යෝක් කොටස කපා ගන්න මේ පිටිපස්ස පළුවට තියලා යෝක් කොටසක් වෙනම කපන්නයි මේ නැස්තිය එතකොට මං කිව්වා ඔයාලට යෝක් කොටස අඟල් 4 කෑල්ලක් අයින් කර ගන්න කියලා එතකොට අඟල් 4යි අපිට මෙතන තියෙන එතකොට අපට ඕන කරන්නේ මෙන්න මෙතන ඉඳලා මේ අඟල් 4 මෙතෙන්ටනේ අපට තියෙන්නේ එතකොට මේ අඟල් 4ේ කෑල්ලක් තමයි අපි මේ පිටිපස්සට දාන්නේ මේ අඟල් 4 කෑල්ල කපා ගත්තට පස්සේ ඒ කාපසට දෙක හමාරක් නැමුණාම අපට එනවා අඟල් දෙක හමාරක යෝක් කොටස. ඒ කොටස තමයි දැන් මම මේ කපන්න හදන්නේ. දැන් මම මේ කමිසේ මෙතන මේ යෝක් කොටස මෙහෙම මේ නමා ගත්ත. දැන් යටින් රෙදි කෑල්ලක් තියලා මේ විදිහට දිගෑරියා. දිගෑරලා මෙතන ඉඳලා මම අඟල් 4ක මාක් එකක් මේ රෙදි කෑල්ලේ මෙහෙම දාගන්නවා. අඟල් 4ක් මෙහාට මෙහෙම දාගන්නවා. මෙතන ඊට පස්සේ මේ පැත්තේ ඉඳලා අඟල් 4ක් මෙනලා මේ විදිහට මේ යට කුටේ මෙතන මම මෙහෙම මාක් එකක් දානවා දාලා ඊට පස්සේ මම දැන් මේ ප්‍රමාණයෙන් මෙතන කාරයි මෙතන මේ හැඩේ මෙහෙම කපලා අයින් කරා ඊට පස්සේ මෙතනින් අර අතේ හැඩෙත් මේ විදිහට මෙතෙන් දෙනකන් කපලා අඟල් 4ට මෙතනින් මෙහාට මේ කොටස අයින් කරනවා අයින් කරලා මේ කෑල්ල අර අඟල් 4 ප්‍රමාණයට මෙතනින් මෙහෙම නමලා ඒ කොටස මෙතනින් අර ගානට මෙහෙම කපලා අයින් කරා. දැන් අපි මේ කොටස් දෙක අරන් මේකෙද්ද ආකට අයින් කරා. ඊට පස්සේ ඔයාලට මම දැන් පෙන්නන්නම් මේ කොටස ඔයාලට මේ විදිහට තියෙනවා. මේක දිගෑරපුවාම අපට මේ යෝක් එක අපි මෙන්න මේ විදිහට තියලා මේ පළු දෙක මෙහෙම තියෙනවා. තියලා මෙතනින් මෙහෙම වාටිය ඇතුළට නමලා මේක ඔයාලා ලස්සනට කෙනින් නමා ගන්න. මෙහෙම තියලා මෙතනින් මහනවා මෙහෙම. කෙලින් මහන්න මේක අල්පෙනෙත්ත මං ගහන්නම් පින් මේ විදිහට ගානට මෙහෙම තියලා මෙතනින් නමා ගන්න. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවලා දැන් මං අනිත් පැත්ත හරවන්න. අර නැමේ මෙහාට අපි නමලා දැන් අපේ ඉදිරි පළු දෙක තියෙනවානේ දැන් මේ පළු දෙක මම මේ මෙතනින් පලනවා ඉදිරි පළු දෙක එතකොට අපිට මේ ඉදිරි පළු දෙක එනවා මේ විදිහට දැන් මේ පින් ගලවමු මේ පළුවේ මෙතන අපි අර ඇතුළට මෙතන ඉඳලා මෙහාට මහ ගන්නවා මහගෙන මේක අපි මම වලට මහලා පෙන්නන්නම් ඒක පස්සේ මේ විදිහට දැන් මම මේක සැකිල්ලක් වලට මෙහෙම කියලා දෙන්න. ඊට පස්සේ අපි දැන් මේක මේ විදිහට තියාගෙන මේ නැම්මට දැන් අපි මේ නැම්ම් පාරවල් දෙක මේක අපි හදා ගන්නවා මෙහෙම. ඊට පස්සේ අර නැම්මට මේ හරියට මේ නැම්ම මෙතෙන්ට ඇතුළට මේ ගානට මේක තියනවා මෙහෙම. තියලා මේ නැම්ම මේක උඩට අරගෙන අර ප්‍රමාණය අල්ලලා අපි මේක මෙහෙම තියලා මෙතනින් මෙහුම් පාරක් මේ ගානට තියලා මෙහෙම මේ උරිස්සත් අර නැම්මට මේ නැම්ම තියලා මෙතෙන්ට මේක මෙහෙම නමලා මේ විදිහට තියලා මෙතනත් අපි මේකත්
මෙහෙම මහ ගන්නවා. එතකොට ඔයාලට මේ මෙතන මෙහෙම මේක මහ ගත්තාම ලස්සනට එයි. මම දැනන්න මේ තියලා පින්නේ ඔයාලට. එතකොට ඔයාලට මෙහෙම ෂර්ට් එකේ පළවෙනි කොටස මේ විදිහට මෙතෙන් දෙනවා. ඊට පස්සේ අපි මේ කර මහලා මේ කර සම්පූර්ණයෙන්ම මැන ගන්න ඕනේ. මැනගෙන තමයි අපි දැන් කොලර් එක කපන්න ඕනේ. ඊට පස්සේ අත් දෙකෙත් මෙතන ඉඳලා මෙතෙන්ට කිහිලි කට මැනලා ඊට පස්සේ තමයි අපි අත් දෙකෙත් හරියටම ප්‍රමාණය බලාගෙන අංශ මූට්ටු ටඟල් භාගයක් ඇරලා මේකට අපි ඊට පස්සේ දිග අත් දෙක කපලා මහන්නේ. ඔයාලට මේ කොටස මෙතෙන්ට එනකම් පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම මේක ඔයාලන්ට මෙතෙන්ට එනකම් මේ විදිහට මූට්ටුවක් ගහලා මැෂින් එකේ මම ඔයාලට දැන් පෙන්නන්නම්. පෙන්නලා අපි කොලර් එකයි කිහිලි කටට සමාන වෙන අත් දෙකයි දිග අත් දෙකයි අපි මම දැන් ඔයාලට ඉස්සර වෙලා නිකන් තියලා පෙන්නුවානේ මේක. තවත් ඔයාලට පැහැදිලි කරන්න දැන් මේ විදිහට මම මේ පිටිපස්සේ යෝක් එක මේ අත් දෙක ගන්නට තියලා මේ අතට මේ අත තියලා මේ කපනකොට සාමාන්‍යයෙන් පොඩි පොඩි වෙනස් වීම් වෙලා තියෙනවා නම් ඒව පස්සේ අපි කපලා අයින් කරගන්න බලාගෙන මේ විදිහට ගන්නට දැන් මේක තියලා මේ විදිහට දැන් මම නූලක් අදිනවා. මේක తాවකාලික ඔයාලට බලාගන්නයි මම මේ නූල අදින්නේ. සමහර වෙලාවට පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඔයාලා මේක පැහැදිලි කරගන්න. ඒක වැරද්දක් විදියට හිතන්න එපා. මේ විදියට මෙහෙම මේ යෝක් එක තියලා මෙතන මැෂින් ගහගන්න ඉස්සර ඔයාලා මේ විදියට මේක ඉරි රැද්දක් නිසා මේක ඉරට ඉර හරියට આવොත් ලස්සනයි. මේ විදියට තමයි පිටිපස්සට මේ කෑල්ල තියලා යෝක් එක මහගන්නේ. මේ වල නූලක් ඇදගෙන ඊට පස්සේ වලට පුළුවන් මේක දිගේම මේ හීනියට මැහුම් පාරක් ගහන්න. මැෂින් එකේ මැහුම් පාරක් ගහන්න. අපි මේක හොඳ පිට තමයි හැම වෙලාවෙම මෙහෙම කියලා මහන්නේ. මම දැන් නූලක් ඇද්දා. ඊට පස්සේ දැන් මම මේක මේ පැත්ත හරවලා වලට මෙතනත් පෙන්නන්නම් මේ ටික දැන් කොහොමද අපි මෙතනින් අර අඟල් භාගයක් මං කියවනේ නමන්න කියලා. මෙතනත් අපි ඒ අඟල් භාගෙ මෙහෙම නමලා නැම්මත් තියාගන්න. තියලා ඊට පස්සේ අපි මේ කොටස මෙහෙම අර යෝක් කොටස ගානට මෙතන මේ කරේ ගානට මෙහෙම අපි මෙතනින් මේක මෙහෙම නමා ගන්නවා. දැන් අපි මේ පැත්ත නූල් ඇදලානේ තියෙන්නේ. ඊට පස්සේ අපේ එක ඉදිරි පළුවක් මං වලට තියලා පින්නන්න. දැන් මේ ඉදිරි පළුව අරගෙන මේ නමාපු නැම්මට මෙන්න මෙහෙම තියෙනවා. මේ විදිහට තියලා මම දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා තව නූලක් අදින්නම් මේ කොටසට. මේක මේ පැහැදිලිව බලා ගන්නයි මම මේක ඔයාලට කරන්නේ. මේ විදිහට තියලා අපි මෙතෙන් තිනකම් මේක මෙහෙම අර අඟල් භාගෙන් මේ විදිහට තියලා මේකේ මේ ඇතුල් පැත්තට මේක නැමෙන්න ඕනේ. මෙහෙම ඔයාලට පැහැදිලි ඇදිනේ. මේක දැන් කන පිට අපි උඩට නමා ගන්නවා. නමාගෙන තමයි ඒ ගානට මේ කොටස අපි මෙහෙම මේකට තියන්නේ. මෙහෙම තියලා අපි මේකට නූල් ඉස්සර වෙලා මෙහුම් පාරක් ගහන්න. මේ විදිහට මෙතෙන්ට නිකන් මෙහුම් පාර ගහනවාම ගහලා දැන් තමයි මේ කොටස මෙතෙන්ට අපි උම නමා ගන්න. නමාගෙන මේ කොටස මේක උඩට තියලා ඊට පස්සේ මේ කොටස ආපහු ඇතුළට නමලා මෙහිම මෙන්න මෙහෙම තියලා අපි ඊට පස්සේ මෙතන ඉඳලා මෙහෙම නූල් පාරක් අපි ආයෙ ගහනවා. මෙහුම් පාරක්. ඔයාලා මේ විදිහට තමයි මේක මැෂින් එකේ මහනකොට මහ ගන්න ඕනේ. එතකොට ඔන්නෝ ඔයාලට මෙතන යෝක් කොටස තියෙනවා. අනිත් පළුවත් අරගෙන ඒ විදිහටම ඔයාලා මේ පැත්තටත් මොකද මම මේක දැන් මැෂින් එකේ මහන නිසා ඔයාලට මම හිතනවා මේ කොටස ඔයාලට තේරෙන්න ඇති කියලා. මේකත් මෙහෙම තියලා මේක මේ පැත්තට හරවලා මෙතනින් මෙතෙන්ද මැහුම් පාරක් මෙහෙම මෙතන ඉඳලා මෙතෙන්ද මැහුම් පාරක් ගහලා ඊට පස්සේ ඒක මුල්ල තියෙන මේ පැත්තට මෙහෙම හරව ගන්න. මේක මෙතන ඉඳලා මෙතෙන්ද මේ කොලර් එකට සමහර වෙලාවට මේ යෝක් එකේ මේ මුල්ලට මේක මේ කොටස එයි. මේකත් මෙතන ඉඳලා මෙතෙන්ට මහලා මම ඔයාලට මේ පළුව කියලා දෙන්නම්. අනිත් පළුවත් මේ ආකාරයටම මේ මෙතන මහ ගන්න. මෙහිම මහලා
මෙතන මුල්ල එන්න මේ විදියට මේක ඇතුළට නමන්න. එතකොට ඔයාලට මෙන්න මෙහෙම ෂර්ට් එකේ එයි මෙතන ඔයාලා කර ප්‍රමාණය බලලා මදි නම් තව පොඩ්ඩක් මෙහෙම කපා ගත්තට කමන්නේ මෙතන හැදී ඉන්න මෙහෙම කපා නොගත්තත් මං හිතනවා මෙතන ඔයාලට මේක අල්ලම හන්නත් පුළුවන් කොලර් එක ඉනවනේ මේ විදියට කොලර් එක අල්ලනකොට ඔයාලේ කර මේ විදියට කෙලින් තියෙන්න ඕන මේ ටික මහලා ඉවරුණාට පස්සේ මේ විදියට කර ඔය විදියට තියෙන්න ඕන කොලර් එක අපි මෙතෙන් දෙනකන් කොලර් එක අල්ලනවා දැන් මේ පිරිමි ළමයේගේ ෂර්ට් එකක් හන්දා මෙතෙන්ට බොත්තම එන්න අල්ලනවා ගෑනු ළමයෙකුන් නම් මේක මෙතන පොඩ්ඩක් මෙහෙම විවර තියෙන්න මේ හදා ගන්න පුළුවන් කොලර් එක අඟල් භාගයක් අඩුව කපලා මම ඒක ඔයාලට කොලර් එක හදනකොට කියලා දෙන්නම් ඉතින් මේ පැත්තත් ඔයාලා ඒ විදිහටම කරන්න දැන් මේකත් මෙතන ඉඳලා මෙතෙන්ට මහන්ඩ මාලා මේ පැත්තට මේ පැත් මේක පෙරලන්න පෙරලා මේකත් මෙතන ඉඳලා මෙතෙන්ට මෙහෙම මේ ටික මෙහෙම උඩට උස්සලා අතන මහපු ආකාරයටම මේක මහන්ඩ මෙහෙම මහලා ඊට පස්සේ මේකත් මේ උඩට තියන මෙහෙම මෙතන මෙහෙම මහන්ඩ එතකොට ඔයාලට මේක පළු දෙකම මේ ආකාරයට කොහොමයි ඊට පස්සේ අපිට එනවා ඉබේම මෙතන එනවා අපිට බොත්තම් කාස ටික මහගන්න අවශ්‍ය කරන ප්‍රමාණය මේ කුඩට එක උඩට එනවා ඔය මහන්න අර අඟල් තුන අපි ගත්ත එක මේක ඊට පස්සේ අපිට අවශ්‍ය කරන බොත්තම් කාස ටික මෙතන අඟල් භාගයකින් විතර තියලා මෙහෙම මෙහෙම මහගන්න පුළුවන් ඊට පස්සේ දෙපැත්තම හලා මෙතෙන් අපි අතයි කරයි මම ඔයාලට දැන් කියලා දෙන්නම් දැන් අපි ඊට පස්සේ මේකට මේ ටික මම මැෂින් එකේ මහලා ඔයාලට පෙන්නලා ඊට පස්සේ මම මෙතන ඉඳලා කොලර් එක කපන්න අත් දෙක කපන්න දැන් මම ඔයාලට ෂර්ට් එකේ උරහිස් පළු දෙක මූට්ටු කරලා ඉවරයි ඒක දැන් ඔයාලට මම මේ පෙන්නනවා මෙතන මේ විදිහට කර මම ඔයාලට මෙතන මහගන්න හැටි එක පළුවක කියලා දුන්නා දැන් අනිත් පළුවත් වැඩ ඉවර කරා දැන් මේ විදිහට තමයි ඊට පස්සේ ෂර්ට් එකේ උරහිස් පතු දෙක අපි මහලා ඉවරුනහම තියෙන්නේ ඊට පස්සේ මම ඔයාලට කීවා ඉස්සෙල්ලා මූලික මිම්ම දෙනකොට කොලර් එක ගෙනයි දිග අත ගෙනයි මම ඒකේ පොඩි සඳහනක් කරා නමුත් මම ඔයාලට කීවා ෂර්ට් එක කැපුවට පස්සේ අපි මේක මිම්ම මැනලා බලන්න ඕන කියලා ඒක හන්දා දැන් මම ඔයාලට කියනවා ආයෙ සැරයක් අපි මේ කොලර් එක මම දැන් මේ මිම්ම ආපහු මයින්නවා මැනලා වෙනම මිම්මක් හදා ගන්නවා මෙන්න මේ විදිහට දැන් මහලා ඉවරුණාට පස්සේ මම ඔයාලට කියවනේ කරවට මිම්ම 13යි ඒකට දෙකක් එකතු කරපුවාම 15යි කියලා ඊට පස්සේ දැන් මේ 15 ආපු 15 අපිට කොහොමද එන්නේ කියලා අපි ඉදිරි කරයි පිටිපස්ස කරේ කොහොමද ඇවිත් තියන්නේ ෂර්ට් එක කැපුවට පස්සේ කියලා දැන් අපි බලා ගන්න ඕනේ. ඒක හන්දා මම දැන් ඉදිරි කරමයිනවා. ඉදිරි කර ඔයාලට පේනවා ඇති පැහැදිලිව මෙතන ඉඳලා මෙතෙන්ට 4.5ක් තියෙනවා. මේ පැත්ත 4.5ක් අපිට හරියට මෙතෙන්ට තියෙනවා. මේ පැත්ත ගත්තාම මෙතන ඉඳලා මෙතෙන්ට 6ක් තියෙනවා. මේක අපි දැන් මෙන්න මේ විදිහට මම මෙතනම තියාන ලියන්නම් ඔයාලට කරවට මිම්ම 13යි මේ 13ට අපි එකතු කරනවා 2ක් කරවට මිම්ම 13යි 13ට 2ක් එකතු කරා ඊට පස්සේ අපට එනවා 15 අපිට අඟල් 15ක් එනවා අඟල් 13යි අඟල් 2ක් එකතු කරා ඊට පස්සේ අපි බලන්න ඕන දැන් මම ඔයාලට ෂර්ට් එක මැනලා පෙන්නුවා ඊට පස්සේ අපි අපට ඉදිරි මිම්ම එක පැත්තක් එනවා 4.5ක් මේ පැත්තත් එනවා 4.5ක් එතකොට ඉදිරි මිම්ම එනවා අපට ඔක්කොම 9ක් ඉදිරි මිම්ම ඔක්කොම එනවා 9ක් මේ 9 ඇවිල්ලා තියෙන්නේ මෙතන ඉඳලා මෙහෙම මෙතෙන්ට එතකොට මේක අපි බෙදා ගන්නවා දෙකෙන් එතකොට අපට එනවා සමානයි 4.5ක් ඊට පස්සේ අපට පිටිපස්ස එනවා පිටිපස්ස පළුව මම ඒක මෙතන ඉල්ලියන්නම් පිටිපස්ස පළුව පිටිපස්ස මිම්ම සමානයි 6යි ඒකත් අපි දෙකෙන් බෙදුවා අපට එක පළුවක හොයාගන්න එතකොට එනවා දැන් අපිට
මෙතන ආවා අපේ මුළු කර ප්‍රමාණය ආපහු මේ 9යි 6යි එකතු වෙනකොට මේ 15 අපට ආපහු ලැබෙනවා. ඒක මම ආපහු එකතු කරලා දාන්නේ. මෙතන මේ 15 අපට 9යි ඉදිරි මින්ම 9යි මේ පිටපත මින්ම 6යි කියනකොට මේ 15 අපට ආපහු ලැබෙනවා. ඒක ඔයගොල්ලෝ එකතු කරලා බලන්න. ඊට පස්සේ පළල රෙදි කොටස. එතකොට අපිට මේ කොලර් එක කපා ගන්න රෙදි කොටස ඕන පළලට. මේ කොටස අපි ගන්නවා අඟල් අඟල් 4ක් කියලා මම ඉස්සෙල්ලා සටහනේ වලට දීලා ඇති. නමුත් අඟල් 4 ඉන්නේ එක පැත්තකට. එතකොට අපි අඟල් 8ක රෙදි කොටස අරගෙන ඒක දෙකෙන් බෙදා ගත්තාම අපිට එනවා 4. එතකොට එක පැත්තකට 4ක් වැටෙනවා මේ අඟල් 8 රෙදි කොටස දෙකට බෙදනවා කියන්නේ අපි දෙකට මේ කොටස නමා ගන්නවා. නමා ගත්තාම දැන් ඔයාලට කොලර් එක කරනකොට මෙතන මේක ඔයාලට පැහැදිලි වෙයි. ඒක නිසා අපි දැන් කොලර් එක මම දැන් සකස් කරන්න මේ විදිහට තමයි අපි කොලර් එකට මින්ම හදාගන්නේ. ඔයගොල්ලෝ දැන් බලන්න මේ කොලර් එක හදා ගන්න විදිය. ඊට පස්සේ මම දිගාත හදනකොට මෙතන මේ මිමි ටික සකස් කරලා පෙන්වන්න. දැන් අපි කොලර් එක හදමු. දැන් මේ ෂර්ට් එකේ මේ අපි මේකේ භාගෙ තමයි ගන්නෙ. ෂර්ට් එක කොහොම තියාගෙන මම ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් මම මේ අඟල් 8ක රෙදි කොටසක් මේ විදිහට ගත්තා. දැන් මම මේක මේ විදිහට දෙකට මේ විදිහට දෙකට නමනවා. නමලා මම ඔයාලට කිව්වා මේකේ මේ මෙතන ඉඳලා මෙතෙන්ටයි මෙතන ඉඳලා මෙතෙන්ටයි එක කොටසක්නේ අපි මේ කොලර් එකේ ලකුණු කරන්නේ. එතකොට මේ කොටස මේ විදිහට අපි දෙකට නමනවා. මම ඔයාලට දැන් ඒක පැහැදිලි කරන්න. එතකොට දැන් ඔයාලට ආයි මම කියන්න මේ විදිහට අඟල් 8ක රෙදි කොටස ගත්තා. ඒක දෙකට නැමුවා. ආපහු ඒක ආයි සැරයක් මේ විදිහට පළල දෙකට නැමුවා. ඊට පස්සේ දිග පැත්තත් අපි මෙහෙම දෙකට නැමුවා. දෙකට නමලා අර මිම්ම දැන් මම කියවනේ කොලර් එකේ කරවට ඉදිරි මිම්මයි පිටිපස මිම්මයි හදාගත්තනේ. ඒ මිමි දෙක දැන් අපි මේක ලකුණු කරන්න ඕන. දැන් ඉස්සෙල්ලාම අපි ලකුණු කරනවා මේ මැද නැම්මේ ඉඳලා. ඒ කියන්නේ මෙතන තමයි මේ මැද නැම්ම පිටිපස කරේ මැද. එතකොට එතන ඉඳලා මෙහාට අපි ලකුණු කරනවා අඟල් 3. පිටිපස්ස 6යිනේ. දැන් ඒකෙන් දෙකට බෙදපු එක තමයි අපි මේ 3 මෙහෙම ලකුණු කරන්නේ. ඊට පස්සේ මෙතන ඉඳලා අපි ලකුණු කරනවා අර ඉදිරි කරේ 4 හමාර. මේ විදිහට 4 හමාර ලකුණු කරනවා. එතකොට දැන් මේක දෙකට නමලා තියෙන්නේ. අපිට මෙතන දැන් දිග අරපුවාම අඟල් 15ක ප්‍රමාණයක් අපිට මේ කොලර් එකේ තියෙනවා. ඊට පස්සේ මම දැන් මෙතන ඉඳලා දැන් මෙතනනේ අපි ඉවර වෙන්නේ කර. මෙතන ඉඳලා මම මෙන්න මෙහෙම හැඩ කරලා මේ විදිහට හැඩ කරලා මේ දැන් මේ මාක් එක තියෙනවනේ හොඳට බලා ගන්න. මම ඔයාලට කිව්වා මේක මේ පොඩි එක්කෙනෙකුට කපන හන්දා අපි ලොකු ෂර්ට් කොලර් එක දාන්නේ. මේක සාමාන්‍යයෙන් අපට ඕන විදිහකට හැඩ කරලා කොලර් එකක් දාගන්න පුළුවන්. දැන් පිරිමිලා මේකට මේක කපන හන්දා අපට ඕන නම් බෙල්ලට බොත්තමක් දාගන්න වාගේ අවශ්‍ය වෙන හන්දා අපි මෙතන ඉඳලා මෙහෙම මෙහුම් වාසිත ඇරලා මෙන්න මෙහෙම කොලර් එකේ මේ විදිහට පොඩි හැඩයක් ලකුණු කරගන්නවා. අඟල් 1 හමාර ලකුණු කරගෙන ඊට පස්සේ එතන ඉඳලා අපි මේ කොලර් එක දැන් මෙහාට අපි රෙදි කෑල්ල ගන්නකොට පළ ළඟල් 15කට වැඩිය ගන්න එතන ඉඳලා මම අඟල් 4කට මේ කොලර් පෙත්ත මෙහෙම අඳිනවා. එතකොට මේ විදිහට අපි මෙතන අඟල් 1 හමාරක් මම අරන් තිනවා. මේ අඟල් 1 හමාර ගත්තේ ඔයාලට මෙතන අඟල් භාගයක් විතර අපිට යටට මෙහිලා යනකොට මෙතන අඟලක් විතර ඉතුරු වෙන්න. දැන් මේක අපි මේ කොලර් එක කපනකොට අපි දැන් මේක තමයි අපේ මූලික මිම්ම. අපි කපනකොට මෙතනින් අඟල් භාගයක් තව මේ විදිහට ඉස්සරහට අඟල් භාගයක් මේ විදිහට තියලා මෙහුම් මාසි අපි තියාගන්නවා. තියාගෙන අපි කපනකොට කොලර් එක මෙතනින් තමයි මෙහෙම අපි කපලා ගන්නෙ. කොලර් එක මේ විදිහට තමයි අපි කපා ගන්න. ඊට පස්සේ අපි මේ විදිහට මේ හැඩේ මහ ගන්නවා. මහගෙන අනිත් පැත්ත පෙරලලා කරට තියලා අපි මේක මහ ගන්නවා. මම ඒක ඔයාලට දැන් පැහැදිලි කරලා පෙන්වන්න. මේ විදිහට මේ කොලර් එක අපිට එතකොට මෙන්න මෙහෙම කොලර් එක එනවා නේ. ඔන්න අපේ කොලර් එක. මම දැන් ඔයාලට මේ ෂර්ට් එකට කොලර් එක තියාගන්න විදිය පෙන්වන්න. මම දැන් නූලක් අදින්නම් කොලර් එක මේ විදියට. මම කියන්නේ දැන් මෙතන අපි අඟල් භාගයක් තියලානේ අපි අපාගත්තේ. ඔයාලට ගෑනු ළමයෙකුට කරනවා නම් මේක වෙනස් ආකාරයකට මේ කොලර් එක හදාගන්න පුළුවන්.
දැනට මම ඔයාලට මේක తాවකාලිකව මෙහෙම නූලක් ඇදලා මහගන්න විදිය කියලා දෙන්නම්. මෙතන හොඳට ලස්සනට මුල්ල තියෙන්න මෙතන මහගන්න. මෙතනත් මහනකොට මේ අඟල් භාගය අරින්න මේ විදිහට බලන්න මෙහෙම තියලා තියලා බලලා මෙතනනුත් ඔයාලා දල වශයෙන් අපි අඟල් භාගේ මාක් එකක් කරගමුකෝ. මේ විදිහට මෙතනින් මෙහාට හිතේ ප්‍රමාණයට මෙහෙම මාක් එකක් තියාගන්න. ඊට පස්සේ අර හැඩයටම මෙතන මේ විදිහට මහනන්න. දැන් මේ දෙපැත්ත අපි මම නූලක් ඇද්දා. මේක తాවකාලිකව ඇද්දවලට පින්නන්න. ඊට පස්සේ අපි මේක මේ කොලර් එක අනිත් පැත්ත හරවනවා. මම කොලර් එකට රිද්ද ගැපුවේ රිද්ද හරහට වෙනසක් වෙන්න ඕන නිසා. මෙහෙම අනිත් පැත්ත හරවලා ඔයාලා මේ කතුරු තුඩ අරගෙන මෙතෙන්ට දාන්න. මම දැනට తాවකාලිකව පෙන්නන්නේ මේ. ඔයාලා මේක මැෂින් ගහලා නැහැ. මේක මහලා ඉවර වෙලා මේ වැඩියෙන් අපි තියාගත්ත අඟල් භාගේ කාලකට කපලා මේ කොලර් එකේ මුල්ල මෙහෙම හදාපුවම ඔයාලට ලස්සනට කොලර් එකේ මුල්ල එනවා. මේ පැත්තත් මෙහෙම අපි අනිත් පැත්ත හරවලා මේ විදිහට කොලර් එකේ මුල්ල අපි හදා ගන්නවා මෙහෙම. එතකොට අපිට මෙතනත් අර හැඩය එනවා. මෙහෙම හැඩය ඉන්න මෙතන පොඩ්ඩක් මේ ගොට්ට ගැහිලා තියෙන ඇතුලේ අඟල් භාගයක් තියෙන නිසා ඒක අපි කපලා හදපුවම මෙතන ලස්සනට හැඩය එනවා. ඔයාලා මහනකොට ඒක බලා ගන්න. මේ විදිහට අපි කොලර් එකේ හැඩේ දැන් ඔයාලට මේක ගෑනු ළමයෙකුගේ එකට දානවා නම් මේක මේක හැඩේ වුන්නේ මේක මෙහිම දෙපැත්ත කෙලින්ම මෙහිම කපලා කොලර් එකක් හදා ගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් මේ කොලර් එක ඊට පස්සේ ඔයාලා මේක කොහොමද අල්ලන්නේ කියලා. දැන් අපි ලකුණු කරලා තියෙනවානේ. දැන් කොලර් එකේ හරි මැද දැන් මෙහිම තියලා කොලර් එකේ හරි මැද මාක් කරගන්න. හරි මැද මාක් කරගෙන ෂර්ට් එකත් මෙහිම අල්ලලා මෙතන හරි මැද ගන්න. ඕනනම් මෙතෙන්ට පොඩි කට් මාක් එකක් දා ගන්න. ඊට පස්සේ ඒ මැදයි මේ මැදයි මේ වල්ලලා ඉස්සර වෙලා මෙතන තියාගන්න. අපි පින් එකක් ගහමු. මම දැන් මේක වටේට මෙහෙම පින් ගහගෙන යන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. මේ විදිහට ඉක්මනට මෙතින්ට අපි මේ අඟල් එච්චර ගොඩක් අල්ලන්න එපා. මෙතන අඟල් කාලක් අපිට අල්ල ගත්තාම හොඳනම ඇති. මේ විදිහට මෙතින්ට අපි දැන් අපි ඕන් අපේ අඟල් 6 දෙපැත්තට යන්න අපි මෙතන ගැහුවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ කර ප්‍රමාණය මේක ඇතුළට යන්න කරත් මෙතනින් මෙහෙම අල්ලලා මේක මෙහාට ඇදලා මෙතනින් මෙහෙම තියලා කරටත් ගහනවා මේ මුල්ලේ ඉඳලා. කරේ මේ මුල්ලටත් ගහගන්න. මේ පැත්තෙනුත් අපි දැන් අපි මෙතන අඟල් 4 මාරකට කපලානේ තියෙන්නේ. මෙතනටත් අපි එතකොට මේ විදිහට අල්ලලා මෙතනට මේ මන් දැන් පින් එකක් ගැහුවා. ඔයාලට පැහැදිලි ඇති. ඊට පස්සේ මන් දැන් මේක දිගැරලා පෙන්නන්නම් ඔයාලට. මෙහෙම දෙපැත්තම අහලා නැහෙනි. ඊට පස්සේ මේ කර මෙහෙම මෙතන ඉඳලා මෙතෙන්ට මහගෙන ඇවිදිලා මම දැන් මේක මෙතෙන්ටත් ගහන්නම්. මේ මුල්ලත් මෙතන රවුම් වෙන්න අපි මෙහෙම අල්ල ගන්නවා. මේ කොටසත් උඩට ඇදලා අරගෙන මෙතන කෑලි දෙකක් තියෙනවා. මේක මහනකොට ඔයගොල්ලෝ අල්ලන්න. අල්ලලා මේකත් මෙහෙම කරලා මෙහෙම ගහලා ඊට පස්සේ මේ පැත්ත මෙතෙන්ට තියලා එතකොට අපට ඕම්ම එනවා කොලර් එක. මෙතෙන්ටත් ගහමු. මේ ඇතුලෙන් මහගෙන යන්න ආයේ මේ මේකට මේ මම දැකලා තියෙන සමහරු මේකට වෙනම කරුණාකාර පටි අල්ලනවා. එහෙම පටි අල්ලන්න අවශ්‍ය නැහැ. කොලර් එකක් මහනකොට අපි මේකේ මැහුම් වාසි තියාගත්තාම ඉස්සර වෙලා මේකට අල්ලගෙන යනවා. අල්ලගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි මේක ඇතුලට තියලා මේ වාටිය මෙහෙම නමන්න ඇතුලට. ඔන්නෝම ඇතුලට තියලා නමලා ඊට පස්සේ මහගෙන යන්න ඔයාලා. එතකොට මේකේ කර වල ගොඩලි මොකවත් නැහැ. ලස්සනට මේ කර මෙහෙම ඔය විදිහට අපිට මැහිනවා. මෙහෙම මම ඕනනම් මේකටත් පින් එකක් ගහන්නම්. එහෙම තියලා මේ දෙපැත්ත මහන්න අත අල්ලන්න ඉස්සර මේ කර මහගන්න. එතකොට ඔයාලට කමිසෙ දිගහැරලා මේ මැස්ම ලස්සනට මේක මහගන්න පුළුවන්. ඔන්න බලන්න මේ විදිහට ඔයාලට එතකොට මේ කොලර් එකේ එයි. මන් දැන් ආපහු කමිස නමලා තියලා පින්නන්නම්. හැම ෂර්ට් එකක්ම මහනකොට එහෙමයි. මේ විදිහට ඔයාලට ඊට පස්සේ මේක ඔයාලට ෂර්ට් එක මහපොහොන් ලස්සනට බලා ගන්නත් පුළුවන්. දැනට මේ මං කොලර් එක ඔයාලට తాවකාලිකව අල්පිනිටි ගහලා තමයි මෙන්න මෙහෙම. එතකොට ඔයාලට කොලර් එක නමා ගත්තාම මේ විදිහට අල්ලපු කොලර් එක මෙන්න මේ විදිහට ඔයාලට මෙහෙම එනවා.
ඊට පස්සේ මේ ඇතුලේ බලවාටිය තියෙන කොටසක් අහු වුණාට පස්සේ දැන් මේක 45ක්ද කින්නේ මං කැපුවේ කන්දමට එක පැත්තකට බලවාටිය ආවා අනිත් පැත්තට ආවේ කැපුණානේ ඒක නිසා මේක අපි හීන් වාටියකින් සික්සැක් පාරක් වගේ එකක් ගහලා දැම්මට කමන්නේ මේක ඇතුලට නමලා මේ පොඩ්ඩක් වාටිය ඒ විදියට ඔයාලා ඒක එන විදියට මහගන්න එතන නිමාව ඊට පස්සේ අපි මේක මෙහිම කම්සේ මෙහෙම තියලා මේ දිගට අපි බොත්තම් කාස මහගන්නවා එතකොට අපේ කොලර් එකේ මෙතන අර දෙපැත්තට ඇත්විච්ච ගතිය තියෙනවා මේක දැන් රාත්‍රියට අඳවන පිජාමා එක කියන්නේ ළමින්ට රාත්‍රියට අඳවන කමිසෙකුයි කලිසමකුයිනේ ඒක හන්දා ඔයාලට ඕන නම් මේ බෙල්ලට අපි හිරට බොත්තමක් අල්ලන්නේ මෙතෙන්ට මේ මෙතෙන්ට අපි බොත්තමක් දාන්න බොත්තම් පේලිය මෙතෙන්ට ඉනකම් මෙහෙම අපි අල්ලනවා ඊට පස්සේ මේකට අපි ලොකු අතක් දානවා මේ ඔයාලට දැන් මේක පැහැදිලි ඇති කියලා මම හිතනවා මේ කොලර් එක කරපු කොටස දැන් අපි මේකට අර දිග අත කපන්න ලෑස්ති කරගමු එතකොට දිග අතකට අවශ්‍ය කරන මිමි ප්‍රමාණය ගන්න විදිය තමයි දැන් මේ තියෙන්නේ මේකෙදි කිහිලි වට ගන්නවා අත දිග මැණික් කටුව දක්වා උරහිස කෙළවර සිට පහතට ගන්නවා අජ්ජොබය වට ගන්නවා අත අග මිම්ම මැණික් කටුව වට වටේට තමයි අපි ඒක ගන්නේ මම ඒකයි මෙතන මැණික් කටුව වට කියලා ඔයාලට පැහැදිලි කරේ ඊට පස්සේ මන් දැන් ලියන්න කිහිලි වට 12යි ඊට පස්සේ මේකට අපි දෙකක් එකතු කරනවා මේ දෙක එකතු වුණාම අපට 14යි මේ 14 අපි බෙදා ගන්නවා දෙකෙන් එතකොට අපට එනවා 7ක් මේ 7 අපිට ඇවිල්ලාද කියලා මේ කපාපු කමිසේ කිහිලි වට අපි මැනලා බලන්න ඕනේ අපි බලමු මේකේ 7 තියෙනවද කියලා ඔන්න ඔහම ටේප් එක තියලා මේ කිහිලි වට 7 තියෙනවද කියලා ඔයාලා බලන්න මේකේ මම කපපු එකේ නම් තියෙනවා ඒක හන්දා අපිට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකේ තියෙනවා මේ ඒක හන්දා මේ මිම්ම අපට ගැටලුවක් වෙන්නේ නැහැ එහෙම ඔයාලා කපාගත් එකේ නැත්තම් ඔයාලා මේ කපාගත් එකේ තියෙන මිම්ම මේක තමයි මේ කිහිලි වටට ගන්න ඕනේ ඊට පස්සේ අත දිග මැණික් කටුව දක්වා කෙළවර සිට කියන එකට මම මෙතන 14යි ඒකට දෙකක් එකතු කරනවා සමානයි 16යි එතකොට සම්පූර්ණ අතේ දිග අපි ගන්නවා 16ක් අත්ගොබේ වට ඒ කියන්නේ අපේ උර හිස්සට පල්ලෙන් අත්ගොබේ වට අපි ගන්න ඕනේ ඒක සාමාන්‍යයෙන් මේ වයසේ ළමයින්ගේ අපි සම්මතව තියෙනවා 10ක් ඒක හන්දා මම ඉමින්ම දැම්මා ඊට පස්සේ ඒකට අපි එකතු කරනවා 1. එතකොට 11යි. ඒක බෙදා ගන්නවා 2කට. මොකද අපි එක පැත්තක අඳින හන්දා අපිට මේ කෝණය 2කට බෙදලා ගන්න. එතකොට 5.5යි. අතගමින්ම මැණික් කටුව වට ප්‍රමාණයෙන් තමයි ගන්න. ඔයාලා දන්නවනේ මැණික් කටුව කොතනද තියෙන්නේ කියලා. එතකොට අතගමින්ම අපට සාමාන්‍යයෙන් කමිසේ මේක අපි බුරුලට නේ අද්දෙක දාන්න හිර කරන්නේ. තද වෙන්න දාන්නේ. ඒක නිසා මේක 6ක් ගත්තා එක පැත්තක් දෙකට බෙදාගා මේකට අපි මේ 6ට මෙහුම් වාසිට එකතු කරගන්නවනේ එතකොට අඟල් දෙකක් එකතු කරනවා එතකොට එනවා අපිට 8ක් ඒ 8ක් දෙකට බෙදා ගන්නවා සමාන වෙනවා අපිට 4ක් අපි දැන් මේ මිමි ටික තමයි මේ මෙතන ඉඳලා අපි දිග අතකට මේකට පාවිච්චි කරන දැන් අපි දිග අත කපමු දැන් මම මේ දිග අතක් කපා ගන්න අවශ්‍ය කරන රෙදි ප්‍රමාණය ෂර්ට් එක කැපිලා විය අනිත් පැත්තේ කොටසෙන් තමයි මම මේ රෙදි කොටස ගත්තේ. එතකොට දැන් මම මේකේ දැන් මේකේ අත පළල තියෙනවනේ 8. නමුත් අපි ඊට වැඩිය අපට රෙදි කොටස ගන්නකොට ගන්න ඕනේ. මේක දැන් අහක ගිය රෙදි කෑල්ලක් නිසා මේක තියන 11. මම මේක අපි ගන්න ප්‍රමාණය මේ රෙදි කෑල්ලම මම දෙකට නමනවා. දැන් මේ අත් දෙකටම අවශ්‍ය කරන කොටස. දැන් මේක මම දෙකට නැමුවා. මෙතන කෑලි දෙකක් තියෙනවා. ඊට පස්සේ දැන් කියනවා කිහිලි වට 12යිනේ. නමුත් අපිට මේකට මැහුම් වාසි ඔක්කොම එකතු කරගත්තාම 14යි. ඒක දෙකට බෙදපුවාම අපට එනවා 7ක්. ඒක හන්දා දැන් අපි මේක එක පැත්තකට ලකුණු කරගන්නේ අඟල් 7ක්.
අඟල් 7 කොතෙන්ට දෙන්නේ කියලා බලනවා. මෙහෙම අපි මේක දැන් මෙතන මෙහෙම ගත්තාම මේක මෙතන අංශක 90ක ඍජු කෝණයක් හැදිලා තියෙනවානේ. ඒකෙන් අපි අංශක 45ක විතර ප්‍රමාණයකට මේ ටේප් එක මෙහෙම අල්ලනවා. දැන් මේ රෙදි කෑල්ල නැමුවම තියෙනවා මෙතන 7 හමාරක්. අපි ඒ 7 හමාරට ගහමු රේඛාවක්. මෙහෙම ඒ 7 හමාරට රේඛාවක් දැන් මම ගහනවා. බලන්න හරි පහසුයි. මේ විදිහට රේඛාවක් ගැහුවා. ගහලා මේ 7 හමාර දැන් අපි නමුත් අපේ අත 7යිනේ තියෙන්නේ. දැන් ඒ 7 අපි දෙකට බෙදනවා. දැන් දෙකට බෙදුවා. ඊට පස්සේ එතකොට අපට 3 හමාරයි. ඒ 3 හමාර දෙකට බෙදපුවාම අපට එන්නේ 1යි 4න් 3ක්. ඒකත් දෙකට බෙදුවා. මෙතන ඉඳලා අපි තව 1යි 4න් 3ක් ලකුණු කරලා මේ කොටසත් මේ භාගේ මෙතෙන්ට තමයි අපි 1යි 4න් 3 එන්නේ. මේකත් ඔහොම අපි දෙකට බෙදාගත්තා. නමුත් අපේ හරිමැද මෙතන. ඊට පස්සේ මේ පැත්තෙන් අපි උස්සනවා අඟල් භාගයක් මෙතෙන්ට. මේ පැත්තෙන් පාත් කරනවා අඟල් කාලා. ඊට පස්සේ අපි දැන් අපේ අතේ හැඩේ මෙන්න මේ විදිහට ඔන්නෝම හැඩ කරලා අඳිනවා. කපා ගන්නකොට ඔයාලා හැඩ කරලා ලස්සන්ට ඇඳලා කපා ගන්න. ඊට පස්සේ බලන්න ඔයාලගේ මෙතන මෙන්න මෙහිම ටේප් එක තියලා ඔයාලා ඇඳපු එකේ අඟල් 7 හමාරක් මෙහුම්වා සිත් එක්ක ඔන්න අපට අඟල් 8ක් ඇවිත් තියෙනවා. අපට දැන් 7 මෙතෙන්ටනේ. මේ ටික අපට ප්‍රශ්නයක් නැහැ. මේ ටික කොහොම තියාගන්න. මොකද අපි 7ට කැපුවත් අත අල්ලනකොට අපට මෙහුම් වාසියක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක හන්දා මේ 7 මෙතෙන්ට කොහොම තියාගන්න. අපිට මේ වැඩි ටික තියාගෙන පස්සේ කපලා දාන්න. දැම්ම කපන්න යන්න එපා. අපේ දැන් අතේ ප්‍රමාණය එන්නේ 12යි. මෙතෙන්ට අපට සාමාන්‍යයෙන් ඇඟේ ප්‍රමාණය එන්නේ 12යිනේ. ඒ 12 අපට එතකොට දෙකට බෙදිච්චාම 6යිනේ. දැන් මෙතන අපට වැඩිපුර අඟල් එක හමාරක් විතර තියෙනවා මේ හුම් වාසි. ඒක හන්දා ඒ 7ට වැඩියෙන් තියෙන ටිකත් ඔහොම තියාගන්න. ඊට පස්සේ මම ඔයාලට කිව්වා අත් ගොබේ මෙන්න 5 හමාරක් තියෙනවා කියලා. අතවට 10යි අත් ගොබේ 5 හමාරක් තියෙනවද කියලා බලාගන්න කියලානේ. ඒක සාමාන්‍යයෙන් අපි ගන්නෙ අතේ කිහිල්ල යටින්. ඒක හන්දා අපි කිහිල්ල ඉඳලා පොඩ්ඩක් අඟලක් විතර මෙහෙම මාක් එකක් බලලා මෙතන ඉඳලා මෙතෙන්ට තියාගෙන මේ මැද ඉඳලා තමයි අපි මේ පහමාර මෙහාට ලකුණු කරන්නේ. එතකොට අපිට මේ රෙදි කෑල්ල ලොකු වැඩි වෙලා නැහැ. මෙතෙන්ට තමයි මේ පහමාර එන්නේ. එතකොට අපි මේ පහමාරට උම ලකුණක් තියාගන්නවා. ඊට පස්සේ අතේ දිගත් අපි බලන්න ඕනේ නේද? මෙතන 15 ඔක්කොම 14යි කියවනේ. 14යි අඟල් දෙකක් එකතු වුණාම අපිට 16යි. දැන් ඒකත් අපි මෙතනින් මාක් එකක් තියාගන්නවා. ඊට පස්සේ එතන ඉඳලා අපි බලනවා අත වට. අත වට අපට එනවා අඟල් 4ක්. අතන 5මාරයි මෙතන අඟල් 4යි. 8 දෙකට බෙදලා නේ අපි ගත්තේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තියලා අපි මේක එතකොට අපිට ඔක්කොම මෙතන ඉඳලා හරියටම අඟල් 12ක ප්‍රමාණයක් තියෙනවා. අත යට මුට්ටුව. දැන් අත උඩ මුට්ටුව අඟල් 16ක් ආවා. අත යට මුට්ටුව අපිට අඟල් හරියටම 12ක්. මේ විදිහට අපි රේඛාව මේ හැඩෙන්න මෙහෙම ඔහම ගහගන්නවා. ඔන්න අපේ එතකොට දිග මේක ඔයාලගේ බබාගේ අතේ දිග මැනලා ගන්න. මම දැන් මේක ගත්තේ සාමාන්‍ය සම්මත මිම්මක් අනුවයි. මේ මිමි ටික හදාගත්තේ ඔයාලා බබාට මහනකොට ඔයාලගේ බබාගේ ප්‍රමාණය දරුවාගේ ප්‍රමාණය ඔයාලා මැනලා හදාගන්න. මන් දැන් මේක මේ විදිහට කපන්න. මේ විදිහට කපනවා. දැන් අර මැද මිම්මෙන් තමා පල්ලට මේ විදිහට අපි කපලා ගන්න. මේක ඇතුළේ දැන් අපිට මෙහුම් වාසි තියෙනවානේ. ටික ගන්න. මේ අත දිග අත මේ විදිහට මම කැපුවා. මට දැන් පැහැදිලි ඇති. දැන් මේක දිග ඇරියට පස්සේ අපිට මේ බලන්න ඔන්න අත. අපිට මෙහෙම අතේ ප්‍රමාණය එනවා. ඊට පස්සේ මම දැන් මේකත් ඔයාලට පින් කරලා ඊට පස්සේ ඔයාලට මේක අත මෙහුම් මෙතනින් එක අතක් අයින් කරගන්න මේ විදිහට වාටිය මේකේ මහා ගන්න.
මෙහෙම වාටියක් මහලා ඊට පස්සේ මේ අත මෙහෙම දෙකට නමලා මේ අතේ මුදුන මේ විදිහට කොලර් එක ගත්තා වගේ මාක් එකක් තියාගෙන මේ ෂර්ට් එකේ දැන් මේකේ එතකොට මූට්ටුවක් නැහැනේ අපිට මේ මේ දැන් උරහිසේ මෙතෙන්ට මේ අත මේ විදිහට මේ මුදුනට තියාගන්න අත මෙතෙන්ට තියාගෙන මම දැන් අල්පිනිති ගහන්නම් මේ විදිහට මෙතනියුත් අල්පිනිත්තක් ගහවන්න ඔයාලා මේක ඉස්සර වෙලා ඔයාලට මේ ඉස්සෙල්ලාම කරනවා නම් බලන්න කරනවා නම් මේක නූල් ඇද කන්ද ඉස්සර වෙලා නූල් ඇදගෙන ඔයාලට පහසු විදියකට මේක කරගන්න මෙන්න මේ විදියට හත් දෙක ඊට පස්සේ පිටිපස්සට ඒ විදියටම අරගෙන අත ගානට එනවා පිටිපස්ස දැන් මේ විදියට අත පින් කරගත්තට පස්සේ ඔයාලා අත මේ විදියට मेशीन कर එතකොට අපි උස ගන්න මේ උරහිස් මුදුනේ ඉඳලා මෙතන ඉඳලා උස 16යි මේක රෙදි කැල්ල උස තිබ්බ ප්‍රමාණයට මම අරන් තිනවා තව එකක් අපි ගන්නවා එකතු කරලා 18ක් එතකොට මේ ෂර්ට් එකේ උස වෙන්නේ මෙන්න මේ ප්‍රමාණය මේ ටික යනවා මෙහෙම එතකොට ඔයාලට පෙනේ ෂර්ට් එක මෙන්න මෙහෙම මහලා ඉවරුණාට පස්සේ ඔයාලට එනවා මම මේක ඔයාලට මහලා ඉවරුනහම පින්නන්න මේක පළුව මෙහුවට පස්සේ එන විදිය. දැන් මේ අනිත් අතත් මේ පැත්තට මූට්ටු කරලා මම දැනට මේක නිකන් තියන්නම් ඔයාලට බලන්න. මේ අතත් එතකොට අපිට මෙතෙන්ද මෙහෙම මොමෙනවා. එතකොට ඔයාලට මේ අතත් එහෙම ආවහම මෙතන මේ විදියට එනවා මේක මහලා පෙන්නන්නම් ඔයාලට. ඊට පස්සේ ෂර්ට් එකේ හැඩය ওই විදියට එනවා දැන් දල වශයෙන්. මම හිතනවා දැන් ඔයාලට මේ ෂර්ට් එක ඇත්තටම ඉතාලම පැහැදිලි වෙන්න ඇති කියලා ඔයාලට මේ මේ විදිහටම පාසල් නිල ඇඳුම අත් කොටට අරගෙන මේ විදිහටම උරහිස සකස් කරලා ඒකෙදි නම් කොලර් එක වෙනස් වෙනවා මේ විදිහට ඔයාලට අවශ්‍ය නම් සකස් කරගන්න පුළුවන් කල්පනා කරොත් මම කොහොමදත් පස්සේ ඔයාලට අත් කොට සුදු ෂර්ට් එකක් කරන විදිය පාසල් නිල ඇඳුමක් කරන විදිය කියලා දෙන්න දැනට මේ පොඩි ඔයාලගේ දරුවට අවුරුදු 10 12 8 ඒ විදිහේ දරුවෙකුට ඊට අඩු වයසට එනකම්ම මේ ක්‍රමයට ඔයාලගේ වයස් සීමාව එතකොට ඔයාලගේ බබාගේ සිරුරේ ප්‍රමාණය මැනලා අරගෙන මේ විදිහට රාත්‍රියට අඳවන්න පිජාමා සූට් එකක් සකස් කරන්න සකස් කරලා අඳවලා බලන්න දැන් මේ ෂර්ට් එක මම දැන් ඊට පස්සේ ඔයාලට කලිසමත් හදා ගන්න විදිය දැන් මම කරන්නම් දැන් මම ඔයාලට මේ ගැන අපහැදිලිතාවයක් තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් වෙනදා විදිහටම මට යොමු කරන්න එවිට ඒවට උත්තර සපයන්න මම ලෑස්තියි ඒක නිසා ඔයාලා ඔයාලගේම අතින් ලස්සන සූට් එකක් මහලා ඔයාලගේ බබාට අඳවන්න මේ ෂර්ට් එක ඉස්සෙල්ලම අහන්න බය නැතුව රෙදි අරගෙන කපන්න මේ ෂූට් එකටම යන්නේ 44 පළල රෙද්දෙන් මීටර් 2යි 44 පළල රෙද්දෙන් මීටර් 2ක් ගත්තාම මේ වයසේ දරුවෙකුට ෂූට් එකක් මහන්න පුළුවන් දැන් අපි පිජාමා කලිසම කරමු මේකෙදි ඔයාලන්න මෙතෙන්ද ඉස්සරහට ඔයාලන්ට මේකේ බොත්තම් අල්ල ගන්න පුළුවන් මෙතෙන්ට මෙහෙම තියලා මේ හැම වෙලාවෙම වම් පැත්තට බොත්තම් අල්ලන්න කාස මහන්න දකුණු පැත්තෙන් මම මේ බොත්තම් කාසයක් මහන ක්‍රමය ඔයාලට මේකේ මම පැහැදිලි කරලා දෙන්නම් ඒක වෙනමම බොත්තම් කාසයක් මහන ක්‍රමය මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් දැන් ඔයාලට මේ පිජාමා කමිසේ දැන් මම මහලා තියෙන්නේ ඔයාලා දැන් බලන්න මේ කමිසේ ලස්සනට මම මහලා තියෙනවා දැන් මේකේ අපි ඔයාලට මම කියවා බොත්තම්
අල්ලනකොට බොත්තමක් මහලක් කාසයක් අල්ලන විදිය කියලා දෙන්නම් කියලා. දැන් මම බොත්තම් තුනක් මේකට අල්ලලා තියෙනවා. දැන් මම අවසාන බොත්තම අල්ලන හැටිත් කාසයක් මහන හැටිත් මම ඔයාලට දැන් කියලා දෙනවා. මේකෙදි මේ බොත්තම් අල්ලනකොට අපි පිරිමි ළමයින්ගේ කමිසවලට පිරිමි අයගේ කරනකොට මේ වම් පැත්ත පළුවට තමයි අපි හැම වෙලාවෙම බොත්තම් කාසි මහන්නේ. බොත්තම අල්ලනවා දකුණු පළුවට. මේකෙදි ඔයාලා බලන්න මම මේක අඟල් 4න් 4ට තමයි මේ විදිහට මේ බොත්තම අල්ලලා තියෙන්නේ. බොත්තමක් අල්ලනකොට අපි සාමාන්‍යයෙන් ෂර්ට් එකට අඟල් 4න් 4ට අල්ලන්න ඕනේ. දැන් මෙතෙන්දි දැන් අවසාන බොත්තම අපට අල්ලන්න වෙන්නේ මෙන්න මෙතෙන්ට. ඔයාලා බලාගන්න මම මාක් එකක් තියන්නම්. මෙන්න මෙතෙන්ට. එතකොට බොත්තම එන්නේ මෙතෙන්ට. බොත්තම් කාසි මේ උඩ පළුවට නෙමෙයි ඉන්නේ. එතකොට ඒක අපි බොත්තම් කාසි මෙතන තමයි කපන්නේ. මම ඔයාලට දැන් බොත්තම අල්ලලා බොත්තම් කාසි කපන විදිහ ඔයාලට මම දැන් පෑදිලි කරලා දෙන්නම්. මේ ෂර්ට් එක රාත්‍රී නිින්දට යනකොට අඳවන ෂර්ට් එක. මේකේ ඔයාලට මේ ක්‍රමයටම මේ ෂර්ට් එක මහලා පොඩි දරුවෙකුට ඕනනම් මෙතෙන්ට ෂර්ට් එකේ බොත්තමක් මේ බෝ එකක් මේ බොත්තමට ඉහලින් බෝ එකක් ඔයාලට දාන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඒ බෝ එකක් අල්ලනකොට මේ විදිහට තමයි කොලර් එක මෙතන ඈඩ් කරලා මේ අල්ලන්නේ. ඕනනම් අපිට ටයි එකක් දාන අවස්ථාවකත් මේ විදිහට තමයි අපි කොලර් එක කපලා මහන්නේ. මම ඒක ඊට අම්මේ ෂර්ට් එක මහාන ක්‍රමයට අමතර ඔයාලට අදහසක් දුන්නේ දෙක කියලා. ඔයාලගේ අදහස් අනුව මේ ෂර්ට් එක වෙනස් කරලා ඔයාලට හදාගන්න පුළුවන්. දැන් බලමු අපි. දැන් මම මේ බොත්තම මෙතෙන්ට මෙහෙම බොත්තමක් අල්ලන ආකාරය තමයි දැන් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ. දැන් බලමු මේකේ තියෙනවා මේ බොත්තමේ මෙතන හිදස් හතරක්. එතකොට මේ බොත්තම අපි එකම ප්‍රමාණයට අල්ල ගන්න ඕනේ. දැන් මම උඩින් මෙහෙම අල්ලලා තියෙන ප්‍රමාණය අනුව තමයි දැන් මේ බොත්තම මෙතන සකස් කරලා තියෙන්නේ. දැන් බලන්න ඔයාලා මම දැන් මේ බොත්තම මෙහෙම අල්ලගෙන අපි නූලේ යටට ගැටයක් දාලා මේ විදිහට ගැටයක් දාලා මේ නූල මෙහෙම මේ බොත්තම මැද හිදසක් නැති නිසා අපි හැම වෙලාවෙම මේ බොත්තම මැද පිරවෙන ආකාරයට තමයි මේක අපි අල්ල ගන්න ඕනේ. මෙන්න මෙහෙම මේ හිදසෙන් මේ හිදසට ගහනවා. ඊට පස්සේ මේ හිදසෙන් මෙහෙම මෙතෙන්ට ගහනවා. මේ විදිහට තමයි අපි මේ බොත්තම අල්ලගන්නේ. මේක එතකොට අපට කතිර ලකුණක් වාගේ තමයි අපි මේක මහන්නේ. මොකද අපි මේක බොත්තම් කාසි තුලින් රිංගවිය යුතු නිසා මේ විදිහට අපි මේක මේ විදිහට මහනවා. මේ පැත්තට හතරයි මේ පැත්තට හතරයි ඒ විදිහට මේ සම්පූර්ණයෙන් අටක් විතර මේක ගහගත්තාම මේක ශක්තිමත්ව හිටිනවා. මොකද අපට මෙතන මේක මේ විදිහට ටිකක් බුරුලට තියෙන්න ඕනේ. තව එකක් මම මේ විදිහට ගහලා දැන් අපි මේ නූල මේ පැත්තෙන් මේ විදිහට නූල් ටික අතරින් රිංගවලා මේ විදිහට ඉදිකට ඈතට අරගෙන මේ පැත්තට වදින්නේ නැති වෙන්න ඈතට අරගෙන මේ නූල එතනම කපන්නේ නැතුව මෙහෙම කපනවා. දැන් ඔයාලට මේ බොත්තම ඔයාලට පේනවා ඇති. මම දැන් අල්ලලා ඉවරයි. ඊට පස්සේ මම දැන් ඔයාලට බොත්තම් කාසේ දැන් අපි මේ බොත්තමේ ප්‍රමාණය බලමු. මේ බොත්තමේ ප්‍රමාණය තියෙන්නේ සාමාන්‍යයෙන් මෙතන මෙහෙම තිබ්බහම අඟල් භාගයකට බොහොම පොඩ්ඩක් අඩුව තමයි මෙතන දශමයක් විතර මේ එක ඉරක් අඩුව තියෙන්නේ. එතකොට මේක අපි ඒ ප්‍රමාණයට කපා ගන්න ඕන බොත්තම් කාසි. වැඩි වුණොත් එහෙම බොත්තම අපට තද වෙලා හිටින්නේ නැහැ. ඒක නිසා අපි මෙතන දැන් මේ ප්‍රමාණය බලලා මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට අපි බොත්තම් කාසි දැන් කපනවා. මෙතන ඉඳලා අපි බොත්තම අල්ලලා තියෙන තැන බලා ගන්න ඕනේ. මෙතන ඉඳලා මේ බොත්තමේ ප්‍රමාණය හිතෙන් මාක් කරගන්න.
हिते मार्क करगन मे प्रमाण अभी मेहम दम्मा मेतनी कपनवा मैं बांड बोत्तम हरियर मेदट अहुवेन्न तमाय दम मम्मे खासे मे कपंड हदन्नी विवरे महांड मेमागे हुंद कैपेन ब्लेड तलयक गत्ताहम ओयालट मेके नूल लदेन्न नैतुव मेहम कपा गन्न पुलुवन दम मम कैपुवा मेतन मे विदियट कैपुवा बलन अभी दम मेके अपट बोत्तम दागन्न पुलुवन प्रमाणेट मेमागे खतुरा पाविचिकनंदा पुलुवां दें अपट मे का मेतन मे बोत्तम मे विदियट रंधवगन्न इड तीयनवा एक हंद दें अभी मेक महान क्रमे बलमु दें अभी गलबला दें बलमु अभी मेक महागन्ने कोहोमद कियला अभी मे बोत्तम कासे देपैत्ते मे पैत्ते मे पैत्ते मे अभी मेतन मैं पोड़ी बोत्तम महान कोट मे पैत्तर मेन्न मेहम वी अकुरे हेडेटाई मेदीन एक कोई हिटिंड तमाई मे देपैत्तर तुना गहना कियला कियनवा मे देपैत्तर बालमु ये तुना गहना कियने का अभी कोहमद कराने कियला दें मे मेतनी प्रमाणे तियागन मेन्न मे हेडेट मे मुल्ला अभी मेतनी मेहमे का गहना ईट पासे अभी आए मेतनी आरा आए मे मैदे खेली का गहना ईट पासे मेतनी आए हेड करना मे पेट अर प्रमाण मल्ला मेतनटा ඒ විදිහටම මෙහෙම මේ මුල්ලට එකක් ගහනවා ඊට පස්සේ අපි එතන ඉඳලා මේ විදිහට මේක වල සාමාන්‍ය බ්ලැන්කට් මැස්ම මහලා ඇතිනේ ඒ ක්‍රමයට තමයි දැන් අපි මේක මේ මහගෙන යන්නේ මේ පැත්තට මේ කපාගත්ත කොටසට මෙහෙම මේ නූල් කොට මෙහෙම දානවා ආයි මේ නූල් කොට මෙහෙම තියලා අපි මේක මෙතනින් මේ ප්‍රමාණයට මෙහෙම මේ විදිහට පැටලලා ඉන්න තමයි අපි මේක මහන්නේ මේ විදිහට තමයි අපි දැන් මේ බොත්තම් කාසේ මහගෙන යන්නේ මෙහෙම ළඟ ළඟ අපි මේක මේ මතුවෙන නූල් කෑලි පස්සේ අපි කපලා දානවා දැන් මම මේක පැත්තක් महला तीन वाला पेन वैती दम मम्मे तिंदी दम मे इधट आप हरवल गहन दाने मे मुल गहन अभी दम मे पेट अर गहन इधट पार अभी दें गेहुआ दीट पास मे मेदे अभी आई खेली इधट पार मेम गहनवा इट पास मे पत्ति आई हेडकर मे मुल्ले अभी मेहाटिक गहनवा मेतन लोकुबोत्तं कास महान कोट मेतन पहाक गहांडोने पोड़ी बोत्तं वोट अपी गहांडने तू नाई दें उन्न मांगे तू न गहाला युवर आई दें में पेत्तर अपी मेंग हरवला मेतनी आई पटांगरा अरवा आगे में कासे अपी महागने यानवा लोकुबोत्तं महान कोट मेतन पहाक गहांड में मूल दे पेत्तर वोला ठीक पेह दिलीव धाकी इंडे थी केला मांग हितनवा दें आये तभी में पेत्त मेहम महागन अंड दिखट दी पेत महलाइवराय दी बलम अवसानकोहमदीला मे विद्यट दी आईने मम्मी गेहुआ मेतन गल दी मेक अवसान मेहूम पार मेहम गलाट पास इतनी आ पास अर तुन गु नूल मेद नूल अल ए अतरी टिका दुरट मे पेट एंड इध कट मत एंड मे पोटवाल दिख आतरी मेहाट अभी नूल दाल मे नूल मेम कपंड दलट मे बोत्ता पेदल अलट पेन वैति दीक तीन मे नूल पार वाल मेवा पोड़ी कतुरा वाल हेमला तीयागंड मे मतुला तीन पोड़ी नूल पार वाल
සේරම දැන් මේවා කපලා මෙහෙම ඉවත් කරගන්න. මෙහෙම බොත්තම් කාසේ පිරිසිදු කරගත්තාම ඔයාලට මේක පැහැදිලිව ශක්තිමත්ව දැන් හොඳට මේ ශක්තිමත්ව තියෙනවා මෙතන. මේ පැත්තේ ඒ නූල් පාරවල් මතු වෙලා තියෙනවා. දැන් අපි සේරම මේක කපලා අයින් කරන්න. දැන් මේ දෙපැත්තම ඔයාලට පේනවා ඇති මෙතන මේ විදිහට බොත්තම් කාසේ අපි මහා ගන්නවා. දැන් මේ බොත්තම අල්ලලා තියෙනවා. දැන් අපි බලමු මේක කමිසිට දාලා මේ විදිහට අපි බොත්තම මෙහෙම දාලා ඔන්න දැන් ෂර්ට් එක. දැන් මේ ෂර්ට් එකේ වැඩ ඉවරයි. දැන් ඔයාලට පේන ඇති මේ ෂර්ට් එක ලස්සනට මහලා තියෙනවා. ඔයාලගේ පොඩි පුතාටත් මේ වගේ එකක් මහලා ඔයාලගේ යතින්ම අන්දවන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ ෂර්ට් එකේ පිටිපස්සත් කොහොමද තියෙන්නේ කියලා. දැන් මේ අපි පොඩි යෝක් එකක් දාලා තියෙනවනේ ෂර්ට් එකේ පිටිපස්සට. එතකොට මේ කොලර් එක මේ විදිහට නමපුවම හිටිනවා. මේ පිටිපස්සට අපි අර කෑල්ලක් කපලා දැම්මනේ. මේක තමයි අපි යෝක් එක කියලා පිටිපස්සට අපි දැම්මේ. ඒ යෝක් එකෙන් තමයි අපි ඉදිරිය නැමුවේ. ඕන් දැන් පිටිපස්සත් ඔයාලා බලාගන්න ෂර්ට් එකේ මේ පිටිපස්ස. ඔයාලා මේ වාගේ හැඩට ලස්සන ෂර්ට් එකක් මහන්න. දැන් මේ පිජාම කමිසේ. දැන් මේ වාගේ ෂර්ට් එකක් ඔයාලගේ පොඩි පුතාට මහලා අඳවන්න. දැන් අපි ඊට පස්සේ බලමු පිජාම කලිසම කරන්නේ කොහොමද කියලා.